එදා නවත්තපු තැන මට පොඩ්ඩක් කවුරු හරි එක්කෙනෙක් කිව්වොත් පුළුවන් නම් හොඳයි. අන්තිම නෝට් එක ලියපු එක කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්ද කවුරු හරි? සෝදුපත් බලා කර්තෘගේ අනුමැතියට යටත්ව එය මුද්‍රණය කර රට පුරා බෙදා හැරිය යුතුය. එනම් මෙය ඉතා දීර්ඝ ක්‍රියාවලියක්. පුවත්පත නේද? ඔව් සර්. හරි. එතකොට මට ඒ මං යනකොට යදාන තැනට එනකොට මට මතක් කරලා කියන්න පොඩ්ඩක්. එතකොට අපි පුතේ 2023 අවුරුද්දේ විභාගෙ ලියන්නේ. එතකොට දරුවෝ දැන් කොහොමෙහෙමින් අපිට ඒ කියන්නේ කිසි කලබලයක් නැතුව සියලු තැන් හරියට දැනගෙන යන්න පුළුවන්. අලුතින්ම ආපු දරුවෝ ඉන්නවා නම් අලුතින්ම එකතුන දරුවෝ ඉන්නවා නම් මම ඒගොල්ලන්ට වීඩියෝ පරණ පාඩම් වල වීඩියෝ යවලා ඇති. ඒ වගේම ඒ හැමෝටම නැවත මම මුලින් ඉඳලා පාඩම කරනවා විභාගෙත් එක්කම. ඒ නිසා ඒක මම මේ දවස්වල අර 21 දරුවෝ ගොඩක් බය වෙලා ඉන්නවා පුතේ. ඒගොල්ල මේ මෙසරේ විභාගේ ළඟ නිසා ඒගොල්ලන්ට ගොඩක් මග ඇරිලා තියෙන නිසා ඒගොල්ලන්ට වැඩි කාලයක් වෙන් කරනවා 2021 ලියන දරුවන්ට. 22 ඔයාලා 23. ඒ නිසා තමයි මම අර ඒගොල්ලෝ ගැන වැඩි අවධානයක් මේ දවස්වල යොමු කරගෙන ඉන්නවා. මොකද වැඩි කාලයක් ඒගොල්ලන්ට වෙන් කරලා තියෙනවා. දැන් අපි දෙවෙනි පාඩමට ඇවිත් ඉන්නේ. දෙවෙනි පාඩමේ අපි පුංචි දුරක් ඇවිත් තියෙනවා. ඒ නිසා අපි එහෙම සාකච්ඡා කරමු. ඊට කලින් පුතේ මට ඔයාලට මේ පොඩි කාරණයක් කියන්න ඕනේ. ඒක තමයි මේ දවස්වල මේ ගුරුවරු සම්බන්ධයෙන් ටිකක් කතා කරන නිසා ඔයාලා තාමත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ආපු නැති නිසා ඉස්කෝලේ උසස් පෙළ ගුරුවරු හම්බෙලා නැහැ. ඊළඟට සාමාන්‍ය පෙළ ගුරුවරු ඔයාලා ආශ්‍රය කරලා ඉන්නේ. මේකෙදි එකක් මතක තියාගන්න පුතේ, හැම වෙලාවෙම මගේ එදා ඉඳලම තේමාව තමයි පාසල අංක 1, ටියුෂන් අංක 2. ඔයාලා වැඩි කාලයක් ගත කරන්නේ පාසලේ, වැඩි කාලයක් ඉන්නේ පාසලේ ගුරුවරුත් එක්ක, වැඩි කාලයක් ඉන්නේ පාසලේ ගුරුවරු ඇසුරේ. එනිසා මොනම හේතුවක් හින්දවත් ටියුෂන් ගුරුවරයව එකට දාගන්න එපා. මාව එකට දාගන්න එපා මීඩියා විශ්ේ. මොකද ඒකට හේතුව එක පාසල් ගුරුවරයා, දෙක තමයි මම අතිරේක ගුරුවරයානේ කියන්නේ. ඒ නිසා පාසලට ගරු කරන්න, පාසලේ ගුරුවරයාට ගරු කරන්න පුරුදු වෙන්න. මම පාසල් ගුරුවරයෙක් නෙවෙයි. මං ඉතාම ආස රැකියාව, නමුත් මට ඒ රැකියාව ලැබුණේ නැහැ. නිසා මම ඒ රැකියාවට යන්න බැරි වුණා මට කොහොමහරි. නමුත් මම උගන්නන්නේ, මගේ හිතේ සතුට සහය සියල්ල වෙනුවෙන් මම උගන්නනවා. ඒතර පාසලේ ගුරුවරයා තමයි පුතේ අපිව නිර්මාණය කරන්නේ. ඔයාලව නිර්මාණය කරන්නේ පාසලේ ගුරුවරයා. අපේ අම්මා තාත්තා ගුරුවරයාට ගිහින් බාර දුන්නාම එයා තමයි නිර්මාණය කරන්නේ. එයා පුංචිම පුංචි පඩියකට ඔය වැඩ කරන්නේ. ඒක දන්නවා. දැන් ගුරුවරු අම්මලා තාත්තලා ඉන්නවනම් ඒගොල්ලෝ දන්නවා. ඊළඟට ඔය පාසලේ ගුරුවරුන්ට පුතේ පුළුවන් ළමයිග වෙනස් කරන්න, ඔයාලව සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. දැන් මට මතකයි මම ඒඩී ආරියවතී කියලා අපේ ගුරුතුමියක් හිටියේ. ඒ ගුරුතුමිය මම ලියපු කවිපද දෙකකට ඒ කවිපද දෙක අරගෙන මුළු ඉස්කෝලේ පුරාම ගිහින් වර්ණනා කළා. කවිපද දෙක 6 වසරේ 7 වසරේ. ඉතින් ඒ කවිපද දෙක වර්ණනා කරපු නිසා මම ඊට පස්සේ කවි ලියන්න පටන් ගත්තා. සමස්ත ලංකා පද්‍ය රචනා දිනන දැත්තරටම ගියා. ඒ නිර්මාණාත්මක පැත්තේ අන්තිමට ලක්ෂ්මී පත්‍රයේට ලියන තැන දක්වාම ගියා. ලක්ෂ්මී පත්‍රයේ අවුරුදු 3ක් මම වැඩ කළා ලේකකෙක් විදිහට. එතකොට ඒ ලියන්න මට හම්බුනේ අර ගුරුතුමිය කරපු පුංචි වැඩේ. පුංචි වැඩක් කළේ මම ලියපු කවිපද දෙකක්. ඒ කවිපද දෙක ඇත්තටම උනේ පුතේ උදේ ඒ ටීචර් අපිට දීලා තිබුණා මේ පද දෙකක් දීලා. ඒ පද දෙකෙන් මොකක්ද ඉතුරු පද දෙක සම්පූර්ණ කරන්න කියලා. ඒ පද දෙකේ තිබුණේ දනිපනි ගාලා උදේ පාන්දරින් අම්ම නැගිටලා තේක හදලා දෙනවා. ඒක තමයි ඒ පද දෙකේ තියෙන්නේ. ඉතුරු පද දෙක ගෑනු ළමෙක් කියලා හිතලා තමයි අපිට මේ ලියන්න කියලා තිබුණේ. ඊළඟට ඒ පද දෙකේදී මම ලිව්වේ අපේ ගෙදර කොල්ලෝ 6යි 1 කෙල්ලයි. එතකොට ඒකම ගෑනු ළමේ හිටිය අක්කා. ඒ නිසා මම අක්කා මතකයි ඒ කාලේ උදේට මොකද කරන්න කියලා. ඒ කියන්නේ අපේ අර අපිට අර යකඩ අයන් තිබුණේ නැහැ නේ. යක් ස්ත්‍රික්කන තිබුණේ ඉස්සර යකඩ අර මේ කොල්කටු දාන්න. ඒකක් තිබුණෙත් නැති නිසා අපේ අක්කා ඉස්සර කොට්ටේ අර ගෞමේ රැලි ගම්පල ජිනරාජ බාලිකා විස්කෝලේ. එතකොට අර ගෞමේ රැලි ටික
එහෙම නමලා තියලා කොට්ටේ තියෙනවා උඩින්. කොට්ටේ තියලා උදේ නිදාගෙන උදේ වෙනකොට රැලි ටික ගාන්න ලස්සන හැදිලා තියෙනවා. ඒක තමයි ඉස්කෝලේට ඇන්නේ. ඒක මට මතක නිසා මම ඒ මතක කාරණේ ලිව්වා අරකේ. ඊයේ කොට්ටේ යටින් තිබ්බ ගවම අක්ක නැගිටලා ඇඳගෙන ඇඳගත්ත කියලා මම නැගිටලා ඇඳගත්ත කියලා මොකද මම අක්ක කියලා හිතාගෙන ලියන්නේ කියලා එහෙම ලිව්වා. හරි ඒ පද දෙක ගැන තමයි අර අපේ ආර්යවති ටීචර් ජින්රාජ හිටපු ටීචර් පස්සේ සාන්ද ජෝසප් බාලිකාවට ගියා. ඒ ටීචර් මුළු ඉස්කෝලේ පුරාම වර්ණනා කරන්න පටන් ගත්තා. හැමතැනම වර්ණනා කරන්න පටන් ගත්තා. වර්ණනා කළා ඊට පස්සේ දැන් මට හිතුණා ඊට පස්සේ කවි ලියන්න පුළුවන්ද මට පුළුවන් කියලා හිතලා ලියන්න පටන් ගත්තා. පත්තරවලට ලිව්වා ලියලා 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 තමයි අන්තිමට මට මේ නිර්මාණ ශේෂ්ත්‍රය මත නැත්තම් මේ කලාපැත්තේ මාධ්‍ය ශේෂ්ත්‍රයට යන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ ඒ ගුරුවරයෙක් විසින් අපි වෙනස් කරනවා පුතේ. ගුරුවරයෙක් ඊළඟට ගම්පල හිටියා ලොජික් සර් කෙනෙක් වසන්ත කරුණාතිලක කියලා. ඒ ගුරුවරයා අපේ ඉස්කෝලේ ලොජික් කළේ. එතකොට එයා පස්සේ මම ධර්මරාජ විද්‍යාලයට ගියා මහනුවර. ඒ ගුරුවරයා ඉස්කෝලේ අපිට උගන්නලා එයා ටියුෂන් පන්ති කළා අතිරේක පන්ති කළා. නමුත් කවදාවත් පන්තියට එන්න දුන්නේ නැහැ. එනවනම් වරෙල්ලා උඹලට උගන්නන්නේ මේවමයි. ඒකට වරෙල්ලා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ ගුරුවරු අර ඇත්තම ගුරු දෙවිවරු තමයි. ඒ නිසා මේ ගුරුවරයාත් එක්ක බැඳෙන්න පුතේ. මොකද ඒ ගුරුවරයා අපිට ආයේ ජීවිතේට ඔය පස්සල් කාලෙන් පස්සේ ආයි ඇසුරු කරන්න හම්බෙන්නේ. අපි අදටත් ඒ ගුරුවරු හින්ද තමයි අපි යම් තැනක ඉන්නවා නම් ඉන්නේ. ඒ නිසා පාසල අංක 1 කියලා මතක තියාගන්න, ටියුෂන් අංක 2 කියලා මතක තියාගන්න. ඒ නිසා පාසලේ ගුරුවරයාට ගරු කරන්න අංක 1, අංක 1. ඒ දැනුම් මට්ටමේ වෙනස්කම් තියෙන්න පුළුවන්. විෂය පිළිබඳ සමහර වෙලාවකට ගුරුවරුන්ගේ හිඟකම හින්දා සන්නිවේදන විෂයට වෙනත් විෂයක් කරන ගුරුවරයෙක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ නේද? ඒ නිසා. හරි නේද? හරි. එහෙමනම් අපි මම ඒක මතක් කරේ මොකද මේ දවස්වල ගුරුවරු ගැන ටිකක් කතා කරන නිසා. හරි. අපි එහෙමනම් යමු පුතේ පාඩමට. අපි එදා නැවැත්තුවේ. අපි එදා නැවැත්තුවේ කොතනද කියලා මට පොඩ්ඩක් කියන්න ඔයාලම. හරි. පාරම කියන්න මම යනකොට. අපි සන්නිවේදනයේ පදනම කියන සන්නිවේදනයේ විෂය ඉගෙන ගන්න පටන් ගත්තා. සන්නිවේදන විෂය ඉගෙන ගන්න පටන් ගත්තා. ඊළඟට මුලින් අපි කිව්වා සන්නිවේදනයේ බිඳ වැටුණාම යම්කිසි සමාජයක් ඒ සමාජ පද්ධතියෙන් බිඳ වැටෙනවායි කියලා. මානව සන්නිවේදනය මානව සමාජයේ තරම්ම පැරණි කියලා අපි කිව්වා. මේ කරුණු සාකච්ඡා කරපු කාරණා. ඊළඟට අපි දෛනික ජීවිතයේ සන්නිවේදනය අවශ්‍යයි කියලා කිව්වා. ඊළඟට මානවයේ අපි කරන හැම දෙයක්ම, ඒ කියන්නේ පංචේන්ද්‍රයන් හරහා කරන හැම දෙයක්ම සහ පංචේන්ද්‍රයන්ගෙන් තොරතුරු ලබාගෙන ඒ තොරතුරු ඇසුරෙන් අපි කරන මේ මානසික ක්‍රියාවලිය පවා අපි සතුටු වෙන්න කරන හැම දෙයක්ම එක්ක ඍජුව නැත්නම් වක්‍රව සන්නිවේදනයට සම්බන්ධයි කියලා අපි කිව්වා නේද? ඊළඟට අපි මේ පුද්ගලයා සහ සමාජ සම්බන්ධතාවය, ඊළඟට තොරතුරු හෝමාරුව, ඊළඟට යහපත් සන්නිවේදනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගැටලු අඩු වෙනවා කියලා කිව්වා. දැන් ගෙදරක් ගත්තොත් ගෙදර අම්මා තාත්තා දරුවා අතර හොඳ සන්නිවේදනයක් තිබුණොත් ඒ පවුලේ ඒ ගැටලු කවදාවත් ඒ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒ පවුල හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. එලකට සන්නිවේදනය පිළිබඳ අවධානය යොමු කරනකොට ඒක වැදගත් කියලා අපි කිව්වා. මේකේ පුතුලාර්ථය දැනගත්තේ දැන ගැනීමට සැලැස්වීම කියලා. එලකට අපි මේකේ සිංහල භාෂාවට යන්න කලින් ඉංග්‍රීසි සහ ලතින් භාෂාවට ගියා. ඒ භාෂාවෙන් පොදු බවට පත් කිරීම සන්නිවේදනය කියලා කිව්වා. කොමියුනිස් සහ කොමියුනිකේෂන්. එලකට අපි සිංහල භාෂාවට ආවා. මැනවින් දැනුම් දීම සන්නිවේදනය කියලා කිව්වා. ඊළඟට අපි දෙමළ භාෂාවට ගියා. තොඩපාඩල්, ඒ කියන්නේ සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය සන්නිවේදනය කියලා අපි කිව්වා. ඊළඟට සාමාන්‍ය සන්නිවේදන අවස්ථාවලදී පුතේ තොරතුරු, ඒ කියන්නේ ගැනීම සහ දීම නැත්නම් හුවමාරු කියන කාරණේ අපි ප්‍රධාන කාරණයක් විදිහට සැලකුවා. ඊළඟට මේ භාෂාව බිහිවීම ලෝක සන්නිවේදන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් විදිහට අපි සැලකුවා. භාෂාවේ සම්භවයත් එක්කම අපිට අදහස් සංකල්ප ඉතාම පුළුල් දේවල්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් බුදු දහම, කිතුනු දහම, ඉස්ලාම් දහම වගේ මහා සංකීර්ණ දේවල් පවා අපිට සමාජගත කරන්න පුළුවන් වුණා. මොකක් නිසාද? භාෂාව නිසා. ඒ නිසා භාෂාව බිහිවීම ලෝක සන්නිවේදන ඉතිහාසයේ වැදගත් නැණ. ලේඛනය ගැන අපි කතා කළා. ලේඛනය බිහි වුණයින් පස්සේ දැනුම ගබඩා කරන්න පුළුවන් වුණා කියලා අපි කිව්වා.
තාක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට සන්නිවේදනය ඉතාම වේගෙන් සිදු වෙනවා, තොරතුරු ඉතාම වේගෙන් හෝමාරු වෙනවා, ඉතාම වේගෙන් හෝමාරු වෙමින් ගමන් කරනවා කියලා කිව්වා. අපි සන්නිවේදනයේ ස්වභාවය කතා කරන්න පටන් ගත්තා පුතේ. යටතේ මුලින්ම අරමුණු සහගතයි කිව්වා. ඊළඟට අපි අරමුණු සහගතයි වගේම සංකේතාත්මකයි කියලා කිව්වා. නේද? සංකේතාත්මකයි කියලා කිව්වා. ඊළඟට සන්නිවේදනයේ සන්දර්භානුගතයි කියලා කිව්වා. දැන් සන්නිවේදනයේ පුතේ සංකේතාත්මකයි කියලා අපි කිව්වේ මේ. අපි සන්නිවේදනය කරන හැම වෙලාවකම අපි සන්නිවේදනය කරන්නේ එක්ක අකුරු නැත්නම් වචන නැත්නම් රූප නැත්නම් වර්ණ. ඒ කියන්නේ මට බෑ පණිවිඩයක් ඔයාලට දෙන්න. මට ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ සංඥා ටිකක් විතරයි. ඒ සංඥා දෙනකොට ඔයාලා ගන්නෙ පණිවිඩයක්. මම දෙන්නේ වචන ටිකක්. වචන කියන්නේ සංඥා. මම දෙන්නේ අකුරු ටිකක්. අකුරු කියන්නේ සංඥා. මම දෙන්නේ වර්ණ ටිකක්. වර්ණ කියන්නේ සංඥා. හැබැයි ඒක ඇතුලේ තියෙනවා සංදේශයක්. ඊළඟට සන්නිවේදනයේ සන්දර්භානුගතය කියන එක අපි කතා කළා. ඒ කියන්නේ සන්නිවේදනයේ සිදුවන වටපිටාව, ඒ කියන්නේ පරිසරය, පුද්ගලයානුව වෙනස් වෙනවා. ගුරුවරයෙක්ද, භික්ෂුන් වහන්සේ කෙනෙක්ද, පූජකතුමෙක්ද, ඒ අනුව වෙනස් වෙනවා නේද? ඊළඟට කෘෂිකර්මාන්තයේදී පාවිච්චි කරන සන්නිවේදනයේ වෙනස් වෙනවා. ඊළඟට ධීවර කර්මාන්තයේ වෙනස් වෙනවා. ඒක සන්දර්භානුගතයි. සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. ඊළඟට අපි කියවා සන්නිවේදනය ක්‍රියා පටිපාටියක් කියලා. මං හිතන්නේ මෙතන නේද පුතේ අපි නැවැත්තුවේ. මේක නේද අන්තිමට ලිව්වේ. මං හරිද? මේක නේද අපි ලිව්වේ අන්තිමට? හරි. එහෙමනම් අපි අද පටන් ගන්නවා මොකද්ද මාතෘකාව? සන්නිවේදනය විවිධාකාර වේ කියලා. සන්නිවේදනය විවිධාකාර වේ. හරි. දැන් සන්නිවේදනය විවිධාකාරයි. සන්නිවේදනය විවිධාකාරයි. දැන් මේක අපිට මේ ඒ තරම්ම දුර යන්න නැතුව හොයාගන්න පුළුවන්. සන්නිවේදනය විවිධාකාරයි කියන එක. ඒ කොහොමද හොයාගන්නේ? ගෙදර ගන්නකො. ඔයාලගේ ගෙදරම. දැන් ගෙදරදී එක එක්කනට තරහ යනවා. කාටද තරහ යන්නේ? මල්ලිට තරහ යනවා. මල්ලිට හරි නංගිට හරි. මොකද කරන්නේ? අහුණෙකින් ගහනවා නේද? මල්ලි නංගි එහෙමයි. තරහ පිට කරන්නේ කොහොමද? අහුණෙකින් ගහනවා. ගහලා දාලා තරහ පිට කරනවා. අන්න තරහ එයා සන්නිවේදනය කරන විදිය. අම්මට තරහ ගියපුවාම කොහොමද? බැනගෙන 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 යනවා. අම්මට තරහ ගියපුවාම නේද? අම්ම බනිනවා. තාත්තට තරහ ගියපුවා. තාත්තා මොනවත් නැහැ. පත්තරේ බලන්නේ ඔහොම නේද? පත්තරේ ඔහොම බලන්නේ. ඔහොම බලන්නේ නැහැ. මොන දියා ඔහොම බලන්නේ නේද? හිනාවක් නැහැ. කරනවා නේද? අපි ගෙදර යනකොට තරහ ගිහින් නම් තාත්තට තාත්තා ෂේප් එකේ නේද කතා නොකර ඉන්නවා එච්චරයි. ඒ කියන්නේ දැන් ඒ සන්නිවේදනය කරන විදිය වෙනස්. ඒ කියන්නේ තරහ ප්‍රකාශ කරන විදිය වෙනස්. ආදරෙත් එහෙමයි. දැන් මල්ලි ආදරය ප්‍රකාශ කරන්නේ වෙන විදියකට. අම්මා ආදරය ප්‍රකාශ කරන්නේ තව විදියකට. තාත්තා ආදරය ප්‍රකාශ කරන්නේ තව විදියකට. ඒ කියන්නේ එකම කාරණේ එක් එක් පුද්ගලයන් සංනිවේදනය කරන්නේ විවිධාකාර විදියට. දැන් අපි සංස්කෘතිකම වශයෙන් ගමු, ආගමික වශයෙන්. දැන් මලගෙදරක බෞද්ධ මලගෙදරක අඬනවා සුදු තමයි පාවිච්චි කරන්නේ. වර්ණයේ විදිහට සුදු වර්ණය, ශෝකී වර්ණය, සුදු වර්ණය. කතෝලික මලගෙදරක කළු වර්ණය. ඒ කියන්නේ ශෝකී වර්ණය, කළු වර්ණය. එතකොට මේ ශෝකී වර්ණය ආගමනුව වෙනස් වෙලා. ආගමනුව වෙනස් වෙලා. ඒ කියන්නේ ඒක විවිධාකාරයි කියන්නේ ඒකයි. ඊළඟට පුතේ අපි ගත්තොත් දැන් මම තනියම සංනිවේදනය කරනවා. අපි ඒකට නමක් කියනවා. අපි ඒකට පස්සේ ඉගෙන ගන්නවා. පස්සේ ඉගෙන ගන්නවා. දැනට මතක තියාගන්න. අපි එකට කියනවා අන්තර්වර්ති පුද්ගල කියලා. ඒ කියන්නේ අන්තර්වර්ති කියන්නේ මම ඇතුළෙම මම මගෙත් එක්කම සංනිවේදනය කරනවාට අපි කියන්නේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. එතකොට අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය නැත්නම්
මම මගෙත් එක්ක සන්නිවේදනය කිරීම. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය වෙනස්. මට ඕන දෙයක් හිතන්න පුළුවන්. මට ඕන දෙයක් කියන්න පුළුවන්. මට ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන් බනින්න. නේද? යකෝ, නිලන්ත, ඌරුව, නරියෝ, ඌරෝ කාගෙන්වත් බාධාවක් නැහැ. මට බනින්නෙත් නැහැ, මම බනින්නෙත් නැහැ නේ. එහෙම නැත්තම් මගේ උම්මා කැටේ නේද? නිලන්ත උම්මා කැටේ, විමලසේන පැටියෝ එහෙමත් පුළුවන්. ඒ කියන්නේ කාගෙන්වත් බාධාවක් නැහැ. ඒක වෙනස්. මම තමයි sannivedanaya කරන්නේ. මම තමයි sannivedakaya. නේද? ඒතර මමමයි sannivedakaya, මමමයි ග්‍රාහකය. මම කතා කරන්නේ මගෙත් එක්කමයි. එතකොට කිසිම බාධාවක් නැහැ. ඕන වචනයක් කියන්න පුළුවන්, ඕනම දෙයක් පැහැදිලි කරන්න පුළුවන්, ඕන දරුණු ගණයකක් කියන්න පුළුවන්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් දෙන්නෙක් කතා කරනකොට එහෙම පුළුවන්. දැන් මම යාළුවෙක් එක්ක කතා කරන ඌරො නරියෝ බූරුවා එහෙම කියන්න පුළුවන්ද? බෑ. බෑ නේද? බෑ බෑ. එතකොට මගේ මැනික පැටියෝ එහෙමත් බෑ. ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා සම්බන්ධතාවය අනුව. ඊළඟට දැන් දෙන්නෙක් ඉන්නකොට තව විදියක්. එතකොට ආ මචං කොහොමද කියලා පුළුවන්. හැබැයි පිරිසක් ඉන්නකොට එතකොට තව විදියක්. ඒ කියන්නේ අර සමූහයක් ඉන්නකොට තව විදියක්. අපි ඔය දෙන්නෙක් ඉන්නවට නමක් කියනවා පුතේ අන්තර් පුද්ගල කියලා. අන්තර් පුද්ගල කියලා කියනවා ඒක. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවට අන්තර් පුද්ගල. ගොඩක් ඉන්නවනම් අපි කියනවා සමූහ සන්නිවේදනය කියලා. ඊළඟට රැස්වීමක් වගේ ඔය දේශපාලන රැස්වීමක් වගේ තියෙනවාට අපි කියනවා මහජන සන්නිවේදනය කියලා. අපි මේක පස්සේ ඉගෙන ගන්නවා, බය වෙන්න එපා. නේද? මහජන සන්නිවේදනය. ඊළඟට ඔය රූප වාහිනී, ගුවන් විදුලි, පුවත්පත් වගේ වට කියනවා පුතේ ජන සන්නිවේදනය කියලා. ජන සන්නිවේදනය කියනවා. ඊළඟට ඔය මේ සමාජ මාධ්‍ය, Facebook, WhatsApp, Imo ඒවට කියනවා පුතේ නව මාධ්‍ය කියලා. රයිට්. නැත්තම් මේකට අතත්ත්‍ය කියලාත් කියනවා. අතත්ත්‍ය sannivedanaya කියලාත් කියනවා. දැන් මේ එක එක එකක් ගත්තොත් එක එක විදිහයි නේද sannivedanaya. රූප වාහිනී sannivedanaya කරන විදිහට නෙවෙයි ගුවන් විදුලිය sannivedanaya කරන්නේ. ගුවන් විදුලිය sannivedanaya කරන විදිහට නෙවෙයි පුවත්පතේ sannivedanaya කරන්නේ. පුවත්පතේ sannivedanaya කරන විදිහට නෙවෙයි Facebook වල sannivedanaya කරන්නේ. Facebook වල sannivedanaya කරන විදියට නෙවෙයි WhatsApp වල sannivedanaya කරන්නේ. දැන් එකිනෙක වෙනස්. එකිනෙක වෙනස්. ඊළඟට තව තියෙනවා පුතේ වාචික sannivedanaya. කියන්නේ වචන භාවිත කරලා sannivedanaya කරනවා. තව එකක් තියෙනවා නිර්වාචික වචන නැහැ නේද? නේද? නිර්වාචික sannivedanaya කරන්නේ. වචන නැහැ. ඔය සංඥා සංකේත විතරයි තියෙන්නේ. තව තියෙනවා මේ ශ්‍රව්‍ය කනට ඇහෙන දේවල්. තව දේවල් තියෙනවා මුතේ ඇහැට පේන දේවල්. ඒ කියන්නේ දෘශ්‍ය sannivedanaya. දැන් ඔහොම බලපුවාම මේ ලෝකේ පුදුම දේවල් තියෙන sannivedanaya. විවිධාකාරයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. චරිතෙන් චරිතට වෙනස්. එකිනෙකා කතා කරන විදිහ, නිවේදන කටයුතු කරන විදිහ වෙනස්. නේද? එකිනෙකා වෙනස්නේ කතා කරන විදිහ. ඒ කියන්නේ ඒ කතා කරන රටාව, ශෛලිය සියල්ල වෙනස්. විමල ඉරවංශ මහත්තයා කෑ ගහන විදිය නේද? අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා එහෙම කෑ ගහන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ අපි මේ ටැප් දෙන්න හදන්නේ. ඒක වෙනම එකක් නේද? එතකොට මගේ පියාගේ නාමයෙන් උදාගම්මාන. දැන් එතකොට ඒක වෙනම එකක් නේ. අපේ හාමුදුරුවනේ. ඒක වෙනම එකක්. දැන් ඊ එක එක්කෙනයි එක එක විදිහට sannivedanaya කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන විදිහකට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙන විදිහකට, සජිත් ප්‍රේමදාස මහත්තයා තව විදිහකට, රනිල් වික්‍රමසිංහ මහත්තයා තව විදිහකට, විමල් වීරවංශ මහත්තයා තව විදිහකට නේද? එක එක විදිහට sannivedanaya කරන්නේ. ඇයි මේ? පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. දැන් ඔයාලා තව ගුරුවරු හම්බෙලා ඇතිනේ. මම සහ දැන් මේ එනවා, යනවා, බලනවා. එහෙම ගුරුවරු ළමයි එනවානේ. සමහර දරුවෝ ඇවිත් පොඩ්ඩක් බලලා යනවා හොඳයිද කියලා බලන්න වගේ ඇවිත් එහෙමත් යන අය ඉන්නවා. එතකොට එහෙම එනවා පුතේ, එනවා, යනවා, ගුරුවරුත් එනවා. ඒ අතර ගුරුවරුත් දෙන්නෙක් විතර ආවා. එතකොට ඒ පුතේ හැටි එනවා බලනවා යනවා, එනවා බලනවා යනවා. ඒ නිසා දැන් ඒක සාමාන්‍ය දෙයක්. ඒක මං දැන් මේ දන්න නිසා දන්නවා නේද? දැන් ඔක ළමයි සාමාන්‍යයෙන් මට 10ක් හිටියත් මට හොඳටම වැඩි, ගොඩක් වැඩි, 10ක් හිටියත් ලොකු ගාණක්. ඒක නිසා මට ඒක ගැටලුවක් නෑ. හුරු වෙලා දැන් නේද? එතකොට දැන් ඒ එනකොට
අපි ගුරුවරයකින් ගුරුවරයාට මනිනවා පුතේ. දැන් ඔයාලා වෙන ගුරුවරු දිහා බලනකොට මගේ විදිහ නෙවෙයි සන්නිවේදනය කරන්නේ. ඔහු ගන්නනේ තව විදිහකට. තව විදිහකට තව ගුරුවරයෙක් ගත්තම ඒ ගුරුවරයා තව විදිහක්. දැන් සමහර සන්නිවේදන විෂයම. සන්නිවේදන විෂයම එක් එක් ගුරුවරයා උගන්වන්නේ එක් එක් විදිහට. එක් එක් දේවල් කියලා දෙන්නේ එක් එක් විදිහට. දැන් එතකොට ඒ ඇයි සන්නිවේදනය විවිධාකාර නිසා. එහෙනම් සරලව ගත්තොත් සන්නිවේදනය කියන්නේ ඒකාකාරී දෙයක් නෙවෙයි. කාලෙන් කාලෙටත් වෙනස් වෙනවා. කොහොමද පුතේ කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ සන්නිවේදනේ? දැන් මම කියන්නේ මේ වටපිටාව කියලා අපි නෝට් එකට යන්. එතකොට ඔයාලගේ ඔළුවේ තියෙනවා මේක. ඔය ඉස්සර චිත්‍රපටි තිබුණා. පරණ චිත්‍රපටි බලලා තින්නේ බලන්නේ වැ. දැන් ඒ චිත්‍රපටි එහෙම ඔය පරණ ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. කඩවුණු පොරොන්දු එහෙම. ඒ චිත්‍රපටි වල තියෙන්නේ හරි අපූරු කතා විලාශයක් නේ. දැන් ප්‍රේමවන්තයයි ප්‍රේමවන්තයයි දෙන්න කතා කරනවා. දැන් කියනවා ස්වාමීනි මාව දාලයන්නේ පස් ස්වාමීනි මගේ හදවත පෙරේ ස්වාමීනි. එහෙම තමයි කියන්නේ ඒ කාලේ. දැන් එහෙම කියන්නේ නැහැ. දැන් එහෙම කියන්නේ නැහැ. අනේ මාව දාලයන්නේ පානේ. දැන් එහෙම කියන්නේ දැන්. ඉස්සර එහෙම නැහැ. ඉස්සර මගේ හදවත ඔබට පුදදී අහවරයි. එහෙමයි කියන්නේ. ඒ ඒ කියන විදිය. ඒ කියන්නේ දැන් ඒ චිත්‍රපටි වල විදියයි දැන් චිත්‍රපටි වල විදිය වෙනස්. දැන් අපි ගත්තොත් එහෙම මනමේ නාට්‍යයයි මනමේ නාට්‍යයයි ඊට පස්සේ ගුරුතරුව නාට්‍යයක් ගත්තොත් ගුරුතරුව නාට්‍යය අර්ධ ශෛලිගත. ඒකේ ශෛලිගත සහ දෙකම තියෙනවා. දැන් මනමේ ගත්තොත් සිංහබාහු ගත්තොත් ඒවා ශෛලිගත නාට්‍ය. එතකොට දැන් මනමේ නාට්‍යයේ රඟපානවා එයා රඟපාන එයා යන්නේත් මෙහෙම නේ. මෙහෙම මෙහෙම තමයි යන්නේ. කොහොම තමයි යන්නේ? සිංහබාහුත් එහෙම තමයි. සිංහබාහු වල්ලෙන බින්ද ඔහොමනේ යන්නේ. නේද ඔහොම යන්නේ. එතකොට ඒ යනකොට ඒ යන තාලයක් තියෙනවා. එතකොට දැන් සිංහබාහු සිංහයා මෙහෙම වුණා නම් සිංහයා සිද්දෝ කියනවා ගල්ලෙන බෙදලා කියලා. ගල්ලෙන බින්දලා ලෙන්දොර ඇරලා සිංහබා 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 නේද එහෙම කිව්වා නේද? නෑ අර සිංහයාගේ ගැටි. ඊ ශෛලිය අනුව නාට්‍ය වෙනස් වෙනවා පුතේ. නේද? මා ප්‍රිය සොඳුරිය. දැන් එහෙම තමයි මේ නාට්‍යයේ හැටි. එතකොට ඒක සාමාන්‍ය නාට්‍යයක් නම් ඒකේ රඟපානකොට ඒක වෙනස්. දැන් බලන්නකෝ නාට්‍ය නාට්‍යයට වෙනස්, චරිතෙන් චරිතයට වෙනස්, අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්, මලගෙදරක සහ මඟුල්ගෙදරක සංනිවේදනයේ වෙනස්, කතා කරන විදිය වෙනස්, සඳින ඇඳුම වෙනස්, පත්තු ඇඳලා ලිප්ටික් ගාලා කියුටෙක්ස් ගාලා නේද කොහොමද මලගෙදරකට ගිහින් හිටියොත් අපි ඈ අපේ ගෑනු ළමයි ඔක්කොම ලබයි හේදියා ඔක්කොම ලබලයි ජනප්‍රිය වෙන්න හොඳයි. ඇයි වෙනස් වෙන්නේ? දැන් එහෙනම් මේ විවිධාකාරයි කියන එක පොඩ්ඩක් කල්පනා කරලා මට කියන්න. සන්නිවේදන විවිධාකාරයි කියලා දැන් අපි කියවන්නේ විවිධ විදිහයි කියලා. ඕක වෙන විදිහකට අපි මීට කලින් ඉගෙන ගත්තා. පුළුවන් කෙනෙක් මතක් කරලා කියන්න බලන්න. මීට කලින් අපි ඉගෙන ගත්තා වෙන විදිහකට ඕක වෙන නමකින් කියලා ඉගෙන ගත්තා. සන්නිවේදනයේ සන්දර්භානුගතයි. සන්දර්භානුගතයි. ඒ කියන්නේ අපි කියවනේ සන්නිවේදනය සන්දර්භය අනුව වෙනස් වෙනවා කියලා. ඒකම තමයි මේ තව විදිහකට විවිධාකාරයි කියලා අපි ඉගෙන ගන්න. එක එක විදිහයි, එක එක රටාවයි, එක එක ස්වරූපයයි එහෙම කියලා අපි ඉගෙන ගන්න. ඒ නිසා මේක හරි සුන්දරයි, හරි සරලයි. අපි බලමු මොනවද විෂය කරුණවල කියන්නේ කියලා. බලන්නකෝ සන්නිවේදන වර්ග සහ ස්වරූප. මම අර කිව්වේ වර්ග කියන්නේ මෙන්න මේවා. අපි මේවා පස්සේ ඉගෙන ගන්නවා. මම එකයි වැඩි බර කරලා දුන්නේ නැත්තේ. පස්සේ මේවා ඉගෙන ගන්නවා තුන්වෙනි පාඩමේ සවිස්තරව. ස්වරූප කියලා කියන්නේ අර වාචික නිර්වාචික අන්නේම. එතකොට ඒ අනුව පුතේ සන්නිවේදනය වෙනස්. එකිනෙක 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 වෙනස්. ඊළඟට මේකෙත් කියනවා මේ සන්දර්භයන්හිදී තවදුරටත් වෙනස් වෙන. ඒ කියන්නේ සන්දර්භානුගතයි. අවස්ථාව අනුව, පුද්ගලයා අනුව, තැන අනුව වෙනස් වෙනවා. දේශපාලනික තැනකදී කතා කරන විදිහ වෙනස්. දැන් පැහැදිලිනේ මේක? හරි. අපි මේ කොටසට අදාළ නෝට් එක ලියාගෙන ඉමු. හරි නැත්තම් අමතක වෙන්න පුළුවන් නේ කරුණු. ලියන්න පුතේ සන්නිවේදනයේ විවිධාකාරයි කියන එක යටතේ. කියන්න. සන්නිවේදනය අධ්‍යයනයේ පහසුව සඳහා සන්නිවේදනය අධ්‍යයනයේ පහසුව සඳහා
සන්නිවේදනය අධ්‍යයනයේ පහසුව සඳහා වර්ග සහ ස්වරූප වර්ග සහ ස්වරූප වර්ග සහ ස්වරූප ලෙස වෙන් කරගන්නෙමු ලෙස වෙන් කරගන්නෙමු රයිට් නිකමට ලියන්න වරහන් ඇතුලේ ලියන්න පුතේ මේක නැත්තම් ඔතන වල තාම මේක ඉගෙන ගන්න නැති හින්දා වලට ගැටලුවක් වෙන්න පුළුවන් නිසා වරහන් ඇතුලේ ලියන්න මෙන්න මෙහෙම වරහන් ඇතුලේ වරහන දාලා වර්ග කියලා ලියන්න වර්ග කියලා ලියලා පොඩි ඉරක් ගන්න වරහන දාලා වර්ග කියලා ලියලා චූටි ඉරක් ගන්න එතන ලියන්න අන්තර්වර්ති පුද්ගල අන්තර්වර්ති පුද්ගල කමා කමා අන්තර්පුද්ගල ආයකම සමූහ ආදී කියලා 32ක් විතර තියන්නේ ආදී කියලා 32ක් විතර තියන්නේ ආදී කියලා ලියන්න. ඊළඟට ලියන්න පුතේ ස්වરૂප කියලා. මේ ඒ වරහන ඇතුළේම ලියන්න ස්වરૂප කියලා. ස්වરૂප කියලා ලියන්න. ස්වરૂප කියලා ඉරක් ගන්න. ඒ වරහන ඇතුළේම ස්වરૂප කියලා ලියලා චූටි ඉරක් ගන්න. එතන ලියන්න වාචික කමා නිර්වාචික ශ්‍රව්‍ය වාචික නිර්වාචික ශ්‍රව්‍ය දෘශ්‍ය ආදී ශ්‍රව්‍ය දෘශ්‍ය ආදී ශ්‍රව්‍ය දෘශ්‍ය ආදී ආදී කියලා වරහන වහන්න ඒ කියන්නේ මම ඕක දුන්නේ පුතේ වරහන් ඇතුලේ දුන්නේ මේ ටික තාම අපි ඉගෙනගෙන නැහැ තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නවා විස්තර ඇතිවම නමුත් ඊට කලින් අර මොනවද කියලා හදිස්සියේවත් මේක කියවද්දි ගැටලුවක් මත උනත් කියලා තමයි මම ওই નોට් එක දුන්නේ ඒක අදාළම නැහැ ඕක එච්චර අවශ්‍ය නැහැ වරහන් ඇතුලේ තියෙන එක නමුත් මම දුන්නා නේද හරි ඊළඟට ලියන්නේ වරහනට පිටින් ලියන්න ඉදිරිය වැටුණා වරහන්ට පිටින් ලියන්න එම වර්ග සහ ස්වරූප අණුව සන්නිවේදනය විවිධාකාර බව එම වර්ග සහ ස්වරූප අණුව සන්නිවේදනයේ විවිධාකාර බව පැහැදිලි වේ ඊට අමතරව පැහැදිලි වේ ඊට අමතරව මීට පෙර අප ඉගෙනගත් උද්දෘත ඇතුලේ සන්දර්භානුගත බව මීට පෙර අප ඉගෙනගත් සන්දර්භානුගත බව උද්දුත වහලා උද්දුත වලට පිටින් දැන් ලියන්න සන්දර්භානුගත බව අනුවද සන්නිවේදනය විවිධාකාර වේ
ආගම් ආගම් කමා සංස්කෘති ආගම් කමා සංස්කෘති ආදිය මතද සන්නිවේදනය වෙනස් වේ සන්නිවේදනය වෙනස් වේ හරි ඊළඟට පුතේ මේ තාක්ෂණය එනවනේ සන්නිවේදනයට තාක්ෂණය එන්න පටන් ගන්නෙ කවදද සන්නිවේදනයට අපි කිව්වා සන්නිවේදනයට තාක්ෂණය එකතු වෙන්න පටන් ගත්තේ මොකෙන්ද මොන මොන නිර්මාණයකින්ද කොතනින්ද පටන් ගත්තේ මුද්‍රණ යන්ත්‍රයෙන් පුතේ ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍රය තමයි තාක්ෂණය මුලින්ම සන්නිවේදනයට බලපෑම් කරන්න පටන් ගත්තු තැන ඊට පස්සේ තමයි ඔය මෝස් සංඥා ක්‍රමය ටෙලිග්‍රාෆ් ක්‍රමය දුරකථනය ගුවන්විදුලි ඔය විදිහට එන්නේ මුලින්ම මේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීම. ඒ කියන්නේ ජොහන්ස් ගුටෙන්බර්ග් තමයි ජර්මනියේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන්නේ. ඒතර ඔහුගේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීම සන්නිවේදනයට ඍජු ලෙස බලපෑවා. එතනින් පටන්ගෙන අද වෙනකොට අපිට හිතාගන්න බැරි තරම් වේගකින් තාක්ෂණයේ සන්නිවේදනයට බලපෑම් කරනවා. නිකමට හිතන්න අපිට මේ අන්තර්ජාලය Facebook WhatsApp Zoom තාක්ෂණය මේවා නොතිබුණා නම් කොරෝනා කාලේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ කොරෝනා කාලේ? ඒ කියන්නේ කොයි තරම් සන්නිවේදනයට බලපෑම් කරලාද? ඒ නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ හැරුණාම අනෙක් සියලුම සන්නිවේදනයන් වල ස්වરૂපය වෙනස් වෙලා. පැහැදිලිද? ඇයි අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය වෙනස් වෙන්නේ නැත්තේ? මොකද්ද මේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය කියන්නේ? තවම ලෝකයේ තාක්ෂණයක් උපකරණයක් මිහි වෙලා නැත්තේ හිතන්න විතරයි. තවම බෑ. රොබෝලටත් හිතන්න බෑ. රොබෝලට පුළුවන් කලින් දීපු පණිවිඩ අනුව වැඩ කරන්න මිසක් හිතලා වැඩ කරන්න නෙවෙයි. එතකොට හිතන්න තවම බෑ. අපේ හිතට තාම උපකරණයක් නැහැ. අනිත් හැම එකටම තියෙනවා. හැබැයි හිතන්න උපකරණයක් තවම නැහැ. එහෙනම් අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ හැරුණහම අනිකුත් සියලුම සන්නිවේදන වර්ග සියලුම සන්නිවේදන ක්‍රම දැන් තාක්ෂණය විසින් වෙනස් කරලා හැබැයි පුතේ ඔතනදී අපි ඉගෙන ගන්න ඕනේ වැදගත් කාරණයක් තියෙනවා. නේද? ඔතනදී අපි ඉගෙන ගන්න ඕනේ වැදගත්ම කාරණයක් තියෙනවා. මොකද්ද වැදගත්ම කාරණේ? මෙන්න මේක. මොකද්ද? දැන් අපි කියනවානේ මේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය විතරයි වෙනස් නොවුනේ. අනෙක් හැම සන්නිවේදන වර්ගයක්ම ක්‍රමයක්ම වෙනස් වුණා කියලා. ඒව නේද මං? ඔව් මං කිව්වා. අන්තර්වර්ති කියන්නේ තමන් එක්ක හිතන්න උපකරණයක් නැති නිසා තමයි. හිතන්න තරම් පුළුවන් උපකරණයක් තවම නැති නිසා නේද? හිතීමේ උපකරණයක් නැති නිසා අන්තර්වර්ති හැර මේක හැර නේද? මේක හැර. අනිත් සියල්ල වෙනස් වුණා. හැබැයි ඔයාල දන්නවද පුතේ? ඔය කොයි තරම් සංනිවේදනය වෙනස් වුණා. තාක්ෂණය වෙනස් වුණා. අන්තර්ජාලය භාවිත කළත් සමාජ මාධ්‍ය බිහි වුණත් Facebook, Twitter, WhatsApp, Imo, Viber කොයි තරම් දියුණු වුණත් මේ දැන් ලෝකේ ඕන තැනක ඉඳලා කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් තරමට වෙනස් වුණත් සන්නිවේදනයේ මෙන්න මේක වෙනස් වුණේ නැහැ. මොකද දන්නවද? මූලික ස්වභාවය එකම ස්වરૂපයක් තියෙන්නේ. මූලික ස්වභාවය. දැන් ඔන්න ප්‍රශ්නේ මොකද්ද සන්නිවේදනයේ මූලික ස්වභාවය කියන්නේ? මොකද්ද සන්නිවේදනයේ මූලික ස්වභාවය කියන්නේ? අපි විවිධාකාරයි කිව්වට, විවිධ විදිහට වෙනස් වුණා කියලා කිව්වට, තාක්ෂණය විසින් සන්නිවේදනය වෙනස් කරා කියලා කිව්වට එකක් වෙනස් වෙන්නේ නෑ. මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? මූලික ස්වභාවය වෙනස්
නැත මේක එහෙමමයි මෙන්න මූලික ස්වභාවය ඕනෑම සංනිවේදනයක මූලික ස්වභාවය ඒ අපි ඒට නමක් කියනවා සංනිවේදකයා ඒට නමක් කියනවා සංනිවේදකයා දැන් කවුද ඒ මම පණිවිඩයක් අපි එම් කියලා කියමු නේද මේකට කියනවා පණිවිඩය පණිවිඩය දෙනවා බීට බී කියන්නේ කවුද ග්‍රාහකයා right දැන් ග්‍රාහකයා කවුද මේ දැන් ග්‍රාහකයා කවුද මේ දැන් ග්‍රාහකයා කවුද අපි දැන් ඔයාලා නේද මම සංනිවේදකයා ඔයාලා ග්‍රාහකයා දැන් හිතන්න දැන් ඔන්න බලන්න මම ඉන්නවා මම පණිවිඩයකුත් දෙනවා ඔයාලගේ ගෙදර සූම් වැඩ නැහැ නැත්තම් සිග්නල් නැහැ ඩේටා ඉවරුණා මොකක් හරි වෙලා දැන් වැඩ නැහැ ඒ කියන්නේ ඔයාලා මං කියපු එක ගත්තේ නැහැ මම හැබැයි මම පණිවිඩය දුන්නා. සන්නිවේදනය වුණාද නැද්ද? නැ. වුණාද නැද්ද? නැහැ සර්. සන්නිවේදනය වුණේ නැහැ. ඇයි? ග්‍රාහකයා ගත්තේ නැහැ. දෙන්නේ කතා කරනවා ළඟ. එක්කෙනෙක් පැහැදිලි කිරීම කරනවා එයා පැහැදිලි කරගෙන 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 යනවා අනිත් කෙනාට ඒ පැහැදිලි කරනව තේරෙන්නේ නැහැ හැබැයි අහගෙන ඉන්න හොඳට හොඳට අහගෙන හිටියේ සංනිවේදනය වුණාද නැද්ද නේ සර් දැන් මේ මං සින්දුවක් කියනවා හරි සිින්දුවක් කියන මොකද්ද තුම් පසුවයි ජෝ මුස්කුරයි එච ජනේචා සපනොත්කායි හරි සිින්දුවක් කිව්වම ගොරොම් කින්න කාලෝකී දුනියා එදිල්වාලෝකි අවනේ අවුනද? අවුන නේද පුතේ? අවු සර්. සංවේදනේ වුණාද? සංවේදනේ වුණාද? නැත. මුව මුක්තලතා පිපි අංසංගන විල් නෙළු මාසනින් ආලඳේ ප්‍රිය භාග්‍යා සරෝජාවී සන්න වර්ණ පෑයෙන් දිලි සන්නිවේදනේ වුණාද? වුණා. ඉතින් ඔයාලා අහගෙන හිටියා. සන්නිවේදනේ වුණා නේද? ඔව්. සන්නිවේදනේ වුණා නම් මම කියපු දේ ඔයාලට මොනවා වෙන්න ඕනේද? තේරෙන්න ඕන. තේරෙන්න ඕන. ගහණය වෙන්න ඕන නේද? එතකොට අර මුව මුක්තා ලතා පිපි හංසාංගනා තේරුණා නම් හරි. නේද? තේරුණා නම් හරි. තේරුණා නම් අන්න sannivedane වුණා. හැබැයි තේරුන්නේ නැත්නම් sannivedane උනේ නැහැ. දැන් කාර් කරම දෙන්න குருநாயகலத்துல தோணுது குழம்பக்கரச்சாத்தின் மீடியா கொடுக்குறேன் பொலிட்டிக்கல் சமர்த்தாள் ஏதாவது ඇයි සංනිවේදනය වෙන්නේ නැත්තේ? ඇහිලත් සංනිවේදනය වෙන්නේ නැත්තේ මොකද? අපිට ඒ භාෂාව තේරුම් ගන්න බැහැ. අපිට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඒක වෙන එකක්. ඔයාලට තේරෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ කොන්දේසියක් තියෙනවා පුතේ. මොකද්ද?
සන්නිවේදනය වෙන්න නම් සන්නිවේදකයෙක් ඉන්න ඕනේ, එයා පණිවිඩයක් දෙන්න ඕනේ, එමදි ග්‍රාහකයා පණිවිඩේ ගන්නත් ඕනේ. ඔන්න මූලික ස්වභාවය. සන්නිවේදනයේ මූලික ස්වභාවය මොකද්ද කියලා කොහෙද හරි ඇහුවොත් සන්නිවේදකයා ග්‍රාහකයාට පණිවිඩයක් දෙනවා. සන්නිවේදකයා ග්‍රාහකයාට පණිවිඩයක් දෙනවා. ඒක තමයි මූලික ක්‍රමය, සන්නිවේදනයේ මූලිකම කාරණේ. දැන් මට කියන්න, අපි කියවනේ දැන් පරිගණක තාක්ෂණය ආවා, එතකොට මේ ජංගම දුරකථනය ආවා, ඊළඟට ඊට කලින් මුද්‍රණ යන්ත්‍රය ආවා, ගුවන් විදුලි ආවා, රූපවාහිනිය ආවා, සිනමා තාක්ෂණය ආවා, ආවන එක එක දේවල්, විවිධ දේවල්. දැන් හිතාගන්න බැරි තරම් ජංගම දුරකථන සහ සූම් තාක්ෂණය මේ ඔක්කොම මේ දියුණු වෙලානේ. දියුණු වෙලා නේද? අපි කිව්ව නේද ස්වරූපය වෙනස් වුණා කියලා. නෝට් එකෙත් ලිව්වනේ ස්වරූපය වෙනස් වුණා කියලා. හරි නේද? වෙනස් වුණානේ. වැරදි නෑ. අපි කිව්වනේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ හැර අනෙක් හැමතැනකම වෙනස් වුණා කියලා. ඒකත් හරි. දැන් මට කියන්න සංනිවේදනයේ මූලික ස්වභාවය වෙනස් වුණාද නැද්ද? නෑ. නෑ සර්. මූලික ස්වභාවය කොහොමත් වෙනස් වෙන්නේ නෑ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? ඔය කොච්චර දියුණු වුණත් ඒකේ සංනිවේදකයෙක් ඉන්න ඕනේ, පණිවිඩයක් තියෙන්න ඕනේ, ග්‍රාහකෙක් ඉන්න ඕනේ. දැන් සූම් තාක්ෂණය සුපිරියයි. මොනවද කියන්නේ? අය වැඩි දියුණු කරලා තියෙන උපරිම. හැබැයි උගන්වන්න ගුරුවරයෙක් නැහැ. අහන් ඉන්න ගෝලියොත් නැහැ. සූම් තිබුණට වැඩක් තියනවද? නැහැ නැහැ. තාක්ෂණය තිබුණට, තාක්ෂණය දියුණුවට බලක් නැහැ. සන්නිවේදනය සිද්ධ වෙන්න නම් මූලික ස්වභාවයේ මූලික ස්වરૂපය ඕක තමයි. සන්නිවේදකෙක් ඉන්න ඕනේ, ග්‍රාහකෙක් ඉන්න ඕනේ, පණිවිඩයක් ඒ දෙන්න අතර හුවමාරු වෙන්න ඕනේ. ඕක අමතක කරන්න එපා. ජීවිතේ තියෙනකම්. මොකද විභාගෙට ඕක එනවා නේද? ජීවිතේ තියෙනකම් අමතක වෙන්නේ නෙවෙයි මං කියලා දන්නේ. මං කියවනේ වලට නේද? පොත නෙවෙයි විශ්වාස කරන්නේ මං හිත කියලා. එඳ සියල්ල හිතේ තියාගන්න. හරි නේද? right. දැන් නෝට් එක ලියාගන්න. නෝට් එක ලියාගන්න. අලුත් ඡේදකින් ලියන්න ඒකටම. මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමත් සමග, මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමත් සමග, මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමත් සමග සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් දියුණුවන්නට විය සිනමා තාක්ෂණය කමා මෝස් සංඥා ක්‍රමය. මෝස් කියලා කියන්නේ මෝ අරයන්න අල්සයන්න. මෝස් සංඥා ක්‍රමය කමා ටෙලිග්‍රාෆ් ක්‍රමය කමා දුරකථනය කමා ගුවන් විදුලිය රූපවාහිනිය පරිගණකය ජංගම දුරකථනය ජංගම දුර පරිගණකය ජංගම දුරකථනය ඩිජිටල් තාක්ෂණය
අන්තර්ජාල තාක්ෂණය අන්තර්ජාල තාක්ෂණය ආදී ලෙස ඒ වේගයෙන් ව්‍යාප්ත විය ඒ වේගයෙන් ව්‍යාප්ත විය ඒ වේගයෙන් ව්‍යාප්ත විය ඒ වේගයෙන් ව්‍යාප්ත විය නමුත් නමුත් තමා සමගම නමුත් තමා සමගම නමුත් තමා සමගම සංනිවේදනය කරන නමුත් තමා සමගම සංනිවේදනය කරන අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය කිසිදු තාක්ෂණයකට යටත් වූයේ නැත 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 එසේම දැන් වෙන පාඩකින් ලියන්න සංනිවේදනයේ මූලික ස්වરૂපය එසේම සංනිවේදනයේ මූලික ස්වરૂපය එතන වරහන් ඇතුලේ ලියන්න සංනිවේදකයා ඊතලයක් පණිවිඩය ඊතලයක් ග්‍රාහකයා සංනිවේදකයා ඊතලයක් පණිවිඩය ඊතලයක් ග්‍රාහකයා වරහන වහන්න අර මං කියපු විශේෂ පාඩෙම්මයි තාම ලියන්නේ පාඩ වෙනස් කරන්න එපා. මොකද වෙන පාඩකින් ලියන්න කියන්නේ නේද? ඒ මූලික ස්වરૂපය කිසිදු අයුරකින් වෙනස් වූයේ නැත. ඊළඟට අර ඡේදයෙන් ලියන්න මානව සංස්කෘතියද සංනිවේදනය වෙනස් වීම කෙරෙහි ඍජුව බලපෑම් කරයි උඩරට කමා පහතරට කමා සබරගමු ආදී ලෙස සම්ප්‍රදායන් වෙනස් වන්නේ ඒ නිසාය මේ පුතේ
මේක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න තියෙනවා. ඊට කලින් පොඩ්ඩක් මේ ඔයාලට කියන්න ඕනේ, දැන් ඔයාලට වෙන පන්තිවල පණිවිඩයක් දැන් එනවනේ. දැන් ප්‍රතිඵල ආපු ගමන් ලියුම් එයි, මීඩියාවල එයි, ගිහින් එහෙම බැලුවට කමක් නැහැ. වෙන එකට ගිහින් බැලුවට එහෙම කමක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. තා ගියත් ගැටලුවකුත් නැහැ. හැබැයි මම පුතේ මේ ක්‍රමේ වෙනස් කරන්නේ නැත. මම මගේ පන්තියේවත්, මගේ සාමාන්‍ය ෆිසිකල් පන්තියේවත් ලස්සන නෝට් එකක් නම් ප්‍රින්ට් කරලා දෙන්නේ නැත. ඔයාලට ගෙදරට එවන්නේද නැත? ඒක එවන්නෙම නැහැ. මං නෝට් එක ලියන්නමයි දෙන්නේ, අලුත්ම නෝට් එකක් දෙන්නේ හැමදාම. ඒ නෝට් එක ඒ වෙලාවේ හිතලා දෙන්නේ. ඒ හින්දා මේක මගේ ක්‍රමේ සහ සාර්ථක ක්‍රමයක්. ඒ හින්දා පුතේ ඒකට අර නෝට් වලට හරි ඒවට හරි රැවටෙන්න එපා. මට වඩා හොඳට උගන්වනවා නම් එහෙම කමක් නැහැ ගියාට. නමුත් විෂය කරුණ සහ ඒ සුදුසුකම් ගැනත් හොයලා එහෙම තීරණයක් ගන්න, තීරණයක් ගන්නකොට. මොකද මට දැන් ඔයාලා මාස දෙකක් විතර හිටපෙන්න, දැන් ටිකක් ඔයාලා ළඟයි. ඒ නිසා දැන් දුකයි වගේ නිකන් දාලා යනවනේ නේද? ඒ කියන්නේ දැන් අපි ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. දැන් අපි අර හදනම දාගෙන තියෙන්නේ. දැන් අපිට සන්නිවේදනය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඔයාලා මට හරි සතුටු. මොකද උත්තර දෙනවා. සමහර පන්ති තියෙනවා උත්තර දෙන්නේ නැති පන්ති. නමුත් ඔයාලා උත්තරක් දෙනවා. එහෙනම් ඔයාලා ආඩම් කරන බව දැනෙනවා. එහෙනම් මේ මං සාමාන්‍යයෙන් ගියපු කෙනෙකුට ආයේ කතා කරන්නේ නැහැ. මගේ ළඟින් වෙන ගුරුවරයෙක් ළඟට. ගුරුවරු කවුරුත් නරක නැහැ. හැමෝම හොඳයි. හැමෝම හොඳයි පුතේ. මීඩියා ගුරුවරයෙක්වත් කවුරුත් නරක නැහැ. හැබැයි ඉතින් හොයලා බලලා ඒ අදාළ විෂය සහ විභාග ප්‍රතිඵල සහ සියල්ල හොයලා බලලා තමයි අපි දරුවෙක් ළඟ ගුරුවරයෙක් ළඟට යන්න ඕනේ. ඒක ඔයාලගේ කැමැත්ත. ඒ නිසා මම අර නෝට් දෙන එක පුතේ නෝට් වලට යන්න එපා. ඒ කියන්නේ නෝට් එක ලස්සන ප්‍රින්ට් කරලා ගෙදරට තැපෑලෙන් එවනවා කෝරිය කරලා එහෙම කියලා යන්න එපා පොතේ. මොකද ඒකට ඒක ඕන කෙනෙකුට හදන්න පුළුවන් නෝට් එකක් නේද? නෝට් එකක් කොහෙන් හරි බලලා හදලා දෙන්න පුළුවන්. හැබැයි පොතේ සජීවීව නෝට් එකක් කවුරුත් දෙන්නේ නැහැ, බයයි. ඒ හින්දා තමයි මම නෝට් එක දෙන්නේ. මම මේ වෙලාවෙම ගන්න ඔයාලට ඕන තැනකින් ප්‍රශ්න අහන්න කියන්නේ ඒ නිසා. විෂය ඕන තැනකින් සහ නෝට් එක ලියන්න දෙන්නේ ඒ නිසා. ක්ෂණික නෝට් එකක් දෙන්නේ පුතේ මම නෝට් එකක් කලින් හදන්නේ නැහැ. ඒ නිසා මං විශ්වාසයෙන් තමයි එහෙම කරන්නේ. එහෙම තමයි හැමදාම කළේ. කරන්නේත් එහෙමයි. නේද? ඒක ඔයාලගේ කැමැත්ත මත තීරණයක් ගන්න. දැන් මෙතන කියනවා මේ සංස්කෘතිය සංනිවේදනයේ විවිධත්වයට හේතුවක් කියලා. දැන් ඔය උඩ රට පහත රට එහෙම තියෙනවා නේද? උඩ රට පහත රට කියන්නේ. දැන් මම ගම්පලනේ. මම ගම්පල. ඒ කියන්නේ ගම්පල කියලා කියන්නේ මේ ඉපදුනේ ගම්පල. ගම්පල ඉපදිලා මේ මම එනවා කුරුණෑගල පදිංචියට බින්න බහිනවා. එනේ ගම්පල ඉපදිලා ඇවිත් කුරුණෑගල බින්න බහිනවා. බින්න බහිනවා කියන්නේ මේ මේ නෝනාගේ ගෙදර මහත්තයා පදිංචි වෙනවට කියන්නේ බින්න බහිනවා කියලා. ඒකට බින්න විවාහය කියලා කියන්නේ. නේද? ආවාහ විවාහ. එතකොට බින්න විවාහය කියලා කියන්නේ ඒ දැන් මට උනේ එහෙම. දැන් නම් අපි වෙනම ඉන්නේ, වෙනම ගයක් හදාගෙන. නමුත් මුලින් උනේ එහෙමයි. එතකොට මං කුරුණෑගල බින්න බහැපුවාම මගේ අර ගම්පලදී මම පාවිච්චි කරපු වචන තිබුණා මට. එන්ට, යන්ට, කන්ට, බොන්ට, නාන්ට නේද? එහෙම තමයි කියන්නේ. දැන් මෙතන ඇති සමහරවිට ගම්පල පැත්තේ නూరు පැත්තේ අය ඉන්නවා මං හිතන්නේ දෙන්නේ තුන්දෙනේ. ඒගොල්ලන් ටිකක් මතකයි නම් බලන්නකෝ ඒගොල්ලෝ පාවිච්චි කරන වචන. එන්ට, යන්ට, කන්ට, බොන්ට, නාන්ට කියලා තමයි කියන්නේ. එතන මගේ අක්කා මතුගමට බැඳා. අක්කා මතුගමට බැඳා. මතුගම කියන්නේ දකුණු පළාතට ටිකක් ළඟයි. දැන් අක්කමට කතා කරලා අහනවා මේ අපේ පැත්තේ ඉන්නේ නැති කියලා අහනවා. අපේ පැත්තේ ඉන්නේ නැති කියලා අහනවා. මේ අර අපිට එන්න යන්න කන්න බොන්න කියපු අක්කා ඒ ගිහින් අහනවා එහෙම. දැන් මට තයන්න කියවෙන්නේ නයන්න කියවෙන්නේ. එන්න යන්න කන්න බොන්න කියලා මට දැන් කියවෙන්නේ. මොකද මම මෙහෙ අවුරුදු ගාණක් දැන් පදිච්ච නිසා. අපේ මෙහෙම ඩයන්නත් කියනවා. ඔව් ඩයන්නත් කියනවා නේ. එන්න යන්න කන්න බොන්න කියලා එකක් කියනවා. එකක් කියනවා. ඒ කියන්නේ ඩයන්න කියනවා, ටයන්න කියනවා. ඊළඟට දැන් අපේ අම්මා මට කතා කරලා දැන් කියන්නේ මේ ලබන මාසේ ගෙදර එන්න. එහෙමයි කියන්නේ. අවුරුද්දට ගෙදර එන්න. ඇවිත් යන්න. එහෙම කියන්නේ. දැන් මට ඒක කියද්දි පොඩි නුහුරු බවක් එනවා. ඒ කියන්නේ දැන්
දැන් මට දැනෙනවා මේ මේ සංස්කෘතියන් අතර වෙනස. මේ සංස්කෘතියන් අතර යම් වෙනසක් සංනිවේදනයේ සිද්ධ වෙනස් වෙනවා සංස්කෘතිය අනුපූති විවිධාකාරයි. මම මෙතන වැඩි වෙලාවක් ඉන්නේයි දන්නවද? මේක පස්සේ අපිට ලොකු පාඩමක් තියෙනවා. මට දැන් ඒකේ පදනම දාගත්තොත් හරි ලේසියි. මේ කොටස හරියට ඉගෙන ගත්තොත් දැන් අද මේ කොටස හරියට ඉගෙන ගත්තොත් මේ විවිධාකාරයි කියන එක මට හරිම ලේසියි ඉතුරු පාඩම් ටික. ඒක තමයි මම මේ පැහැදිලි කරන්නේ කොහොම හරි ඔළුවටම ගන්න කියලා. මේක කටපාඩම් කරන්න යන්න එපා. පාඩම් කරනවට වැඩිය හිතට ගන්න බලන්න. ඊළඟට සබරගමුවේ පුතේ දවුල් නිගහන්නේ ගොඩක්. යක්කෝ ගැන එහෙම සබරගමුව පැත්තේ තමයි ටිකක් ජනප්‍රිය යක්කුන්ගේ දවුල් ගහන්නේ. උඩරට ගහන්නේ යක් බෙරේනේ. ඒකනේ ගහන්නේ උඩරට ගහන්නේ බෙරේ. ඒතර පහතරට ගහන්නේ නැහැ පුතේ. බෙරේනේ උඩරට ගහන්නේ. උඩරට ගහන්නේ ගැට බෙරේය. ගැට බෙරේ. ආ යක් අරේ පහතරට ගහන්නේ නේද? පහතරට ගහන බෙරේ උඩරට ගහන බෙරේ හඬ එකද? නැහ. දෙකක් නේද? දෙකක් නේද එන්නේ? ඒ උඩරට බෙරේනවා තං තං බුතං තං බුතං තං බුතං තං බුතං අරේ තං තං බුතං තං බුතං තං බුතං තං 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 එමෙන්න. දැන් අරේ හඬයි මේ හඬයි දෙකක්. දැන් අපිට එතකොට පොඩි දැන් ඔය තේරෙනව නේද මේ ඒ sannivedanaya වෙනස් වෙන්නේ ඇයි තැනින් තැනට? ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට. වැඩි ජනතාව sannivedanaya කරන විදියයි අපි sannivedanaya කරන විදියයි වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන්, සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුළුවන්. කනගුණ දේවල් දැන් ගාව මාතර පැත්ත කෙනෙක්ගෙන් මේ මාළු යලා අඟුල් තියල් කාපුවාම ඒ රහ අපිට ගන්න බෑ. ඒක වෙනම එකක්. ඔය අපේ අක්කගේ මේ පුතෙක් දුවෙක් ඉන්නවා අම්පාරට බැඳලා. මං අම්පාරේ ගියා දවසක් ගිහින් මට මේ ආය අක්කා කිව්වට මට අවුරුද්දයි වැඩිමල්. මං එහි ගියන් පස්සේ මේ අක්කමට කියනවා මේ නිරන්තරමල්ලේ යන පොල් ගෙඩිය ඔයලා දෙන්න ඕන කියනවා. පොල් ගෙඩිය ඔයලා දෙන්න ඕන කියලා මට කිව්වා ඉතින්. මං ගිහින් හොයනවා හොයනවා පොල් ගෙඩියේ මිදුලෙත් හොයනවා හැමතැනම හොයනවා නෑ දැන්. අක්කේ නෑනේ. ඔය තියෙන්නේ කිව්වා. මං කෝ එහෙනම් ඉතින් හොයලා දෙන්න කිව්වේ. නේද? මොකද කියලා තියෙන්නේ. පොල් ගෙඩිය ලෙලි ගහලා දෙන්න කියලා තියෙන්නේ. පොල් ගෙඩිය ලෙලි ගහලා දෙන්න කියලා මට කියලා තියෙන්නේ. දැන් පොල් පොල් ඕනවා කියලා කියන්නේ. ඕනවා කියන එක මට වෙන හොයන්න කියනවා වගේ. ඉතින් මං ඉතින් ඒක වෙනස්. දැන් ඔය මේ මාස්පත පැත්තේ මගේ යාළුවෙක් ඉන්න මාස්පත නේ මේ පොතු ඇර කතෝලික යාළුවෙක්. ඔයාලගේ කතෝලික කවුරුරි ඉන්නවද දන්නව ඇති. මම මලගෙදර ගියා. මලගෙදර ගිහින් තාත්තගේ මලගෙදර ගිහින් දැන් මිනිහ අරගෙන දැන් අපේ සිංහල බෞද්ධ සහ ඊළඟට මුස්ලිම් ඉස්ලාම් ආගමික සහ ඒකත් එක්ක වෙනසක් තියෙනවානේ කතෝලික ආගමෙන්. එතකොට දැන් මම මගේ මට හුරු තියෙන්නේ සිංහල බෞද්ධ ක්‍රමය. ඉතින් මම ගියා යනකොට මං ඒ බොඩි එක පිටිපස්සෙන් ගියා. ගිහින් මේ අර අපේ කවුද චර්ච් එකට ගිහින් පල්ලියට ගිහින් බොඩි එක අරන් ගිහින් තියලා දෙවියන්ට යාඥා කරනවා. දැන් මමත් ඉතින් ගියා. මම ගිහින් ඉවරලා මම මෙහෙම ඇතර මම ගියා. එතකොට ගියා. ගිහින් එතකොට ගිහින් ඉවරලා මේ සෙරප්පු දෙක ගැලෙව්වා. එතකොට ගිහින් දැන් මාත් ඉතින් මට දැන් ආසයි බලන්න මේක. මම මුස්ලිම් පල්ලි වලටත් ඒ කියන්නේ මේ වටත් මම නිතර සාමාන්‍ය යනවා. මට බලන්න ආස නිසා මම එහෙම විශේෂ කයෙන් හරි අහලා පාත් එක්ක හරි යනවා. මට ආසයි ඒක බලන්න. මොකද මගේ විශේෂ සම්නිවේදනයේ නිසා සහ එයා මේකටම ගරු කරනවා. එතකොට දැන් මේ මම දැන් මෙහෙම ගින් මෙහෙම යාඥා කරනකොට මං විම් බිම් බලනකොට ඔක්කොම සෙරප්පු දාගෙන ඉන්නවා. හැමෝම සෙරප්පු දාගෙන. බලන්නකොට මං විතරයි සෙරප්පු ගලවලා ඉන්නේ. නේද? ඊට පස්සේ දැන් මං එළියට එනකොට අනේ දෙයියනේ මගේ සෙරප්පු දෙක තනියම නේද? එළියට වෙලා ඉන්නවා. අනිත් ඔක්කොම සෙරප්පු දාගෙන ගිහින්. මන් දන්නේ ඒ පල්ලියට විතරක් ඒක ආවෙනික එකක්ද කියලා. නමුත් එහෙම තමයි තිබුණේ. ඒ කියන්නේ මම මට පුරුද්ද තිබුණේ පොදේ පන්සලේ පුරුද්දනේ. ඒත් මට පන්සලේ පුරුද්දට මං සෙරප්පු ගලවලා ගියා. ඒකෝ ඉස්ලාම් ආගමෙත් මේ සෙරප්පු ගලවලා තමයි ඇතුළට යන්නේ. දැන් එතකොට මේ වෙනස අපි හඳුන ගන්න ඕනේ පොදේ. මේක තමයි sannivedanaya. අපි මේ ඉගෙන ගන්න මේ වෙනස. ඒ නිසා මේ වෙනස හරියට හඳුන ගත්තොත් අපිට ගැටලු නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ග නේද උස්මිටි පහක් මොනවත් නැහැ. මොකද අපි ඒව දන්නවා. ඒ නිසා පුතේ මෙන්න මේ විවිධාකාර බව තමයි අපි අඳුනගන්නේ. එහෙනම් sannivedanaya විවිධාකාරයි කියන එක sannivedanaya විවිධාකාරයි කියන එක සංකීර්ණ කොටසක්. ඉතාම සංකීර්ණ කොටසක් පුතේ.
මේ කොටස ඉතාම සංකීර්ණ කොටසක්. ඒ නිසා මේක හරියටම අඳුනගත්තොත් අපිට මේ මුළු සිලබස් එකම ලේසි වෙයි. මෙන්න මේ කොටස හරියට අඳුනගත්තොත් මුළු සිලබස් එකම අපිට ලේසි වෙයි. හරි නේද? රයිට්. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඊළඟ එකට යන්න කලින්. තියෙනවා නම් අහන්න. තියෙනවද කාට හරි ප්‍රශ්නයක්? නැද්ද? නැහැ. ඊළඟ ස්වරූපය මාතෘකාව ලියාගන්න සංනිවේදනය ඒක මාර්ගික මෙන්ම දීමාර්ගික වූවකි. ඒක මාර්ගික මෙන්ම දීමාර්ගික වූවකි. මොකද්ද මේ ඒක මාර්ගිකයි කියන්නේ? මොකද්ද මේ දීමාර්ගිකයි කියලා කියන්නේ? දැන් මම ඉන්නේ පුතේ මේ කුරුණෑගල. මොකද කියලා තියෙන්නේ කුරුණෑගල. නේ? දැන් ඈ. දැන් තියෙන්නේ කුරුණෑගල. ඉතින් මට කුරුණෑගල ඉඳලා මට යන්න ඕනේ කොළඹට. රයිට්. මට කුරුණෑගල ඉඳලා කොළඹ යන්න ඕනේ. දැන් මට ඕනනම් පුළුවන් කුරුණෑගලෙන් කෙලින්ම කොළඹ හය පාරේ කොළඹට යන්න පුළුවන්. වරකාපොළහරහා අනිත්මුවරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් මට පුළුවන් ඕනනම් ගිරියොල්ල පැත්තට ගිහින් නේද? ඕම ගිහින් පහ පාරෙන් ගිහින් නේද? කොළඹ පහ පාරෙන් ගිහින් එහෙම කොළඹට යන්නත් පුළුවන්. පුළුවන්නේ මේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට නුවරට ගිහින් නේද? නුවරින් ආයෙ පිළිමතලාව ඔයෙන් ගිහින් කොළඹට යන්නත් පුළුවන්. පුළුවන්නේ යන්න. දුරද ළඟද අදාළ නැහැ යන්න පුළුවන් නේද? එතකොට දැන් මට කොළඹට යන්න පාරවල් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ. එක මාර්ගයයි මාර්ග දෙකයි. එහෙනම් එක මාර්ගයයි නම් ඒක මාර්ගිකයි, දෙකයි නම් ද්විමාර්ගිකයි. නේද? පාරවල් දෙකක් තියෙන එක නේද පුතේ ද්විමාර්ගිකයි කියන්නේ? වැරදිද? ද්වි කියන්නේ දෙකනේ. ද්වි කියන්නේ දෙකනේ. එහෙනම් මට පාරවල් දෙකක් තියෙනවා. කොළඹ යන්න ද්විමාර්ගිකයි. හරිද? නෑ සර්. නෑ නේද? හරි දි මාර්ගය. එතකොට දි කියන්නේ දෙකනේ. දි කියන්නේ දෙක තමයි. හැබැයි සංනිවේදනයේදී ඔය දි කියන්නේ එකම තැනට යන්න පාරවල් දෙකක් නෙවෙයි. මොකද්ද? එක මාර්ගයක් තමයි කුරුණෑගල සිට කොළඹ දක්වා යන මාර්ගය. ඔන්න එක. දෙවෙනි මාර්ගය තමයි කොළඹ සිට කුරුණෑගලට එන මාර්ගය. මෙන්න දෙක නේද? මෙන්න මේකටයි පුතේ අපි ද්විමාර්ගිකයි කියන්නේ. ඒ කියන්නේ සංනිවේදකයා, මෙන්න සංනිවේදකයා පණිවිඩයක් දෙනවා ග්‍රාහකයට, ග්‍රාහකයා පණිවිඩයක් දෙනවා සංනිවේදකයට, ග්‍රාහකයා පණිවිඩයක් දෙනවා සංනිවේදකයට. එහෙනම් දැන් මාර්ග කීයද? මෙහෙට එකයි, මෙහෙට එකයි, මෙහෙට එකයි. මාර්ග දෙකයි, ද්විමාර්ගිකයි. දෙපැත්තටම ගලාගෙන යනවා. මම ඔයාලට මොනවා හරි කියනවා. ඔයාලට මොනවා හරි කියනවා. ප්‍රශ්නයක් අහනවා අනේ උත්තරයක් දෙන්නෙම නැහැ. ඔයාලා උත්තරයක් දෙන්නෙම නැහැ. ඒක මාර්ගික ද්විමාර්ගිකද? ඒක මාර්ගික. ඒක මාර්ගිකයි. හරිනේ? හරිනේ? දැන් මම ඒක කිව්වහම මොකද උනේ? ද්විමාර්ගිකයි. උඩානේ. උඩානේ දැන් ඔය උනේ. මම ඒක කිව්වහම ඒක ද්විමාර්ගික උනා. මොකද මම එහෙම කිව්වහම ඔයාලා උත්තරයක් දුන්නා. එතකොට ද්විමාර්ගික උනා. අන්න ද්විමාර්ගික උනා. එහෙනම් සංනිවේදනයේ ඒක මාර්ගිකවත් වෙනවා, ද්විමාර්ගිකවත් වෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම තාත්තා, මම ඉතින් ඔය මොකක් හරි නරුම වැඩක් කළාම තාත්තා මට බනිනවා. මට බනිනවා. මම ඉතින් තාත්තා ළඟට ගියා. මෙහෙම බිම් බලාගෙන ඉන්නවා. අය බලන්නේවත් නැහැ. ඕම් ඉන්නවා. ඕම් ඉන්නවා බිම් බලාගෙන. තාත්තා බැනගෙන යනවා. මං ආයේ හෙනෝ හෙල්ලුම්.
එහෙම ඉන්නවා බිම් බලාගෙන ඉන්නවා දන්නවා තම මොනවාර කියන්නේ කිව්වොත් මට දන්න වදිනවා කියලා දන්නවා මම ඉතින් මොනවත් කියන්නේ එහෙම ඉන්නවා තාත්තා බැනලා 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 යනවා බැනලා බැනලා යනවා ඊළඟට ඉතින් මම අම්මලාකට ගිහින් ෂේප් කරගන්න එක වෙන මේක මම අහන්නේ ඒ වෙලාවේ ඒක මාර්ගිකද දී මාර්ගිකද ඒක මාර්ගිකද ඒක මාර්ගය වෙන අදහසක් නැද්ද කාට වෙන කියන්නේ තව තියෙන දී මාර්ගය කියන එකනේ නේ හිතෙන්නේ නැද්ද දී මාර්ගිකයි කියලා කාට හරි දී මාර්ගිකයි වගේ සෑනික කොහොමද මේ තුන පුතාට සෑ හැඟීම් ප්‍රකාශ කරනවානේ ඔව් ඒ කියන්නේ බිම බලාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද එනම් තාත්තා හරි මම්මන් නේද වරද කරලම තමයි බිම්බලාගෙන ඉන්නවා කියන්නේ ඒක තමයි බිම්බලාගෙන ඉන්නේ මම වරද කරපු හින්දානේ එතකොට තාත්තට නේද ආ ඒක ඒ දී මාර්ගිකයි තමයි අය බනිනවා අම්මා බනිනවා බනිනකොට මං අඬනවා ඒක මාර්ගද දී මාර්ගිකද මං අඬනවා ඒක මාර්ගද දී මාර්ගිකද දී මාර්ගික ඈ දී මාර්ගිකයි දී මාර්ගිකයි අනේ නාටකොට පණිඩියක් දෙනවනේ ඊළඟට අම්මා මට බනිනවා මං ඉතින් ඒ වෙලාවේ ගණන් ගන්නෑ අම්මා බනින එකක් ගණන් ගන්නෑ ගණන් ගන්න නැතුව මේ යනවා කාමරේට පාඩම් කරන්න යනවා කාමරේට පාඩම් කරන්න යනවා යන ගමන් දොර වහනවා හයියෙන් ඩොස් කරලා දොර වහනවා ඒක මාර්ගද දී මාර්ගද දී මාර්ගිකයි ඒ කොහොමද අර හයියෙන් දොර වහපුව කියනොත් හැඟීමක් ප්‍රකාශ වුණා හිතේ තිබ්බ හයියෙන් දොර වහන එකෙන් අම්මට පණිඩියක් තමයි දෙන්නේ අම්මේ එන්න එපා සෙල්ලම් කරන්න නේද එහෙම තමයි කියන්නේ තමාර ගෑනු ළමයි ටික බැනගුවම ගේන් කොට්ටේ වදාගෙන කියලා අඬනවා බණින් එක අහගෙන ඉඳලා අඬනවා. ඒ අඬනවා කියන්නේ දී මාර්ගිකයි. ඊට පස්සේ ඉතින් අම්මා ඇවිත් ඔළුව අත ගන්න අනේ පුතේ ඉතින් ආදරයට නේ කිව්වේ කියන්නේ දී මාර්ගිකයි. නේ? ඒ කියන්නේ දැන් බැලුව බැල්මට අපිට හිතෙනවා sannivedakaya ග්‍රාහකයාට පණිවිඩය දීපු ගමන් අනිත් පැත්තට ග්‍රාහකයාගෙන් එන්න ඕනේ මොකක් හරි කියලා. නේ? එහෙම නැහැ. ඒක වාචිකවම එන්න ඕනේ කියලාත් නැහැ. එන විදිහ හදාලා නැහැ. නිර්වාචිකව හිනාවකින් ආවත් කඳුලකින් ආවත් රවුමකින් බැල්මකින් ආවත් එරවුමකින් ගෙරවුමකින් ආවත් ඒක දී මාර්ගිකයි. ඒ නිසා සංනිවේදකයා පණිවිඩේ ග්‍රාහකයාට දෙනවා. ග්‍රාහකයා අනිත් පැත්තෙන් පණිවිඩේ ගන්නවා. ඒකට අපි කියන්නේ දී මාර්ගික සංනිවේදනය. එතකොට මේ රේඩියෝ එකෙන් මම දැන් මම රේඩියෝ එකේ මොකක් හරි අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට කියන එක මට මල පැනලා ඉන්නේ දැන් එපා වෙලා ඉන්නේ මේ රේඩියෝ එකෙන් අහන එක. මම මොකද කරන්නේ? ඈ කපාට මල පැනලා වහනවා රේඩියෝ එක. රේඩියෝ එක වහනවා. ඕෆ් කරලම දානවා. ප්ලග් එකෙන්ම ඕෆ් කරලා දානවා. මට එපා වෙලා දැන්. ඒක මාර්ගද දී මාර්ගද? ඒක මාර්ගික. හ්ම්? ඒක මාර්ගික. මේ ප්‍රතිචාරය දුන්නනේ ඉතින් රේඩියෝ ඕෆ් කරන්නේ. මේක sannivedakaya දන්නේ. ඒක sannivedakayaට යන්නේ නැහැ. දැක්ක නේද වෙනස? ග්‍රාහකයාගේ පණිවිඩේ sannivedakayaට යන්නේ නැත්නම් ඒක තවදුරටත් ඒක මාර්ගිකයි. අපිට මැසේජ් එකක් එනවා. WhatsApp මැසේජ් එකක් එනවා. හරි නේද? දැන් WhatsApp මැසේජ් එකක් ආපුවාම WhatsApp මැසේජ් එකක් ආපුවා මේක හොඳට බලාගෙන ඉන්න. දැන් මේවා දැනගන්න ඕනේ WhatsApp message එකක් එනවා මම එවනවා message එකක් අනිත් අයට ඒකේ මට පෙන්නනවා මෙන්න මෙහෙම එකක් පෙන්නනවා ඒක මාර්ගික දෙවි මාර්ගික ඒක මාර්ගිකයි මෙන්න මෙහෙම එකක් පෙන්නනවා ඒක මාර්ගික දෙවි මාර්ගික ඒකත් ඒක මාර්ගිකයි ඒකත් ඒක මාර්ගිකයි මෙන්න මෙහෙම එකක් පෙන්නනවා දී මාර්ගිකයි නිල් පාටින් එතකොට
එයා උත්තරයක් දුන්න නැත්නම් දීමාගිකද? මම යවන එකට එයා උත්තරයක් දෙන්නේ නැහැ. දීමාර්ගිකද ඒකමාර්ගිකද? ඒකමාර්ගිකයි. එතකොට ඒකමාර්ගිකයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එයා මං අහපු ප්‍රශ්නෙට දැකලත් උත්තරයක් දුන්න නැත්නම් සන්නිවේදකයා මම මොකක් හරි දෙයක් හිතාගත්තොත් මොකද වෙන්නේ? දැන් මම මොනවා හරි යාට බනිනවා. ඔයා මාර බලු වැඩේ තමයි මට කලේ කියලා මම බනිනවා. බැලලා මැසේජ් එකක් දානවා. මෙයා මේක බලලා සද්ද නැතු ඉන්නවා. එතකොට සන්නිවේදකයාට එන්නේ නැද්ද මොකක් හරි පණිවිඩයක්? එනවා නේද? එනවා පුතේ. ඒ එන්නේ එයා පණිවිඩයක් දෙන්නේ නැහැ. දුන්න නැති වුණාට නිකන් බලලත් කියලා අන්න එහෙම නිකන්. මෙයා බලලත් නිකන් මට කිව්වනේ කියලා. හැබැයි ඕක එන්නේ නැහැ SMS එකේ. ඇයි SMS එකේ එන්නේ නැත්තේ? සාමාන්‍ය SMS එකේ ඕක එන්නේ නැහැ. ඔය හැංගීම එන්නේ නැහැ. ඒක සීන් කරන්න බෑනේ. ඒක අපිට බැලුවයි කියලා පේන්නේ නැහැ. එයා බැලුවා කියලා අපි දන්නේ නැහැ. ඒක අපිට කියන්න බෑ. ඒ නිසා. දැන් තේරෙනවද පුතේ මේ ඒක මාර්ගික දී මාර්ගික කියන එක? තේරුණා නේද? හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි නෝට් එක ලියාගමු. අපි නෝට් එක ලියාගමු. ලියාගන්න. සන්නිවේදකයා ග්‍රාහකයාට පණිවිඩය ලබා දෙන අතර සන්නිවේදකයා ග්‍රාහකයාට පණිවිඩය ලබා දෙන අතර ග්‍රාහකයා එය ලබාගෙන කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි නම් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි නම් එය ඒකමාර්ගික සන්නිවේදනයකි. එය ඒකමාර්ගික සන්නිවේදනයකි. සර් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයිනම් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයිනම් එය ඒකමාර්ගික සන්නිවේදනයකි. එය ඒකමාර්ගික සන්නිවේදනයකි. ග්‍රාහකයා ප්‍රතිචාර දැක්වූ විගස එය ද්විමාර්ගික වේ. මේක ලියන්න එක කියලා මේක ලියලා යටින් ලියන්න ඒකමාර්ගිකයි. දෙක කියලා ලියන්න ඊතලේ දෙපැත්තටම දාන්න මේක
di margikai hari mele ganda ganda eka eka margikai deka di margikai a kiyanne sannivedakaya b kiyanne grahakaya man medata m dala thiyenne pote message kiyana adahasimmai kiyanne paniwidaya kiyana adahasimmai m dala thiyenne meka eka margikai meka di margikai palata liyala andaganna andala liya ganna hari ena da yatin liyanna pote ekata yatin liyanna ද්විමාර්ගික sannivedanayedi ද්විමාර්ගික sannivedanayedi දෙදෙනාම සක්‍රීය ලෙස දෙදෙනාම සක්‍රීය ලෙස දායක වන අතර ද්විමාර්ගික sannivedanayedi දෙදෙනාම සක්‍රීය ලෙස දායක වන අතර වෙන පාඩකින් ලියන්න සන්නිවේදනයේ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය. 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 ඊළඟට ඒකටම ලියන්න සාමාන්‍ය පාඩෙන් සන්නිවේදනයේ වැඩි අවස්ථා ප්‍රමාණයක් ද්විමාර්ගික වන අතර සන්නිවේදනයේ වැඩි අවස්ථා ප්‍රමාණයක් ද්විමාර්ගික වන අතර ඒක මාර්ගික අවස්ථාද දක්නට ලැබේ. දක්නට ලැබේ. උදාහරණ රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පත ආදිය බොහෝ දුරට මොකද ලියන්න ඕනේ? ඒක මාර්ගිකය පුද්ගලාන්තර sannivedanaya ඒ කියන්නේ දෙන්නෙක් sannivedanaya කරන එක පුද්ගලාන්තර sannivedanaya බොහෝ දුරට මොකද ලියන්න?
මොකද්ද ලියන්න දී මාර්ගිකය right දැන් කාට හරි ඔයගේ ප්‍රශ්නයක් තියෙනවද අරක තරම් මේක ඇත්තරම ගොඩාක් පැහැදිලි කරන්නේ නැහැ නේද ඒ නිසා නේද ඊටත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ නැහැ නේද right ඊළඟට අපි යනවා අන්තිම සංනිවේදන ස්වභාවය. කියන්නේ අන්තිම නෙවෙයි අපිට ඉගෙන ගන්න තියෙන අන්තිම එක. සංනිවේදනය බලය වේ. සංනිවේදනය බලය වේ. රයිට්. සංනිවේදනය බලයක්ලු. මේක නිකන් අමුතු එකක් ඈ. නේද? සංනිවේදනය කියන්නේ මහා ලොකු බලයක්ද ඒ තරම්? ඈ? ඇයිද ඊයේ? සබාදහම මිනිස්සුන්ට දීලා තියෙනවා දඩුවම මම එක කලින් කියලා තියෙනවා දඩුවම තමයි තනිව ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට තනිව ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට තනිව ජීවත් වෙන්න බෑ ඒ දඩුවම දීලා තියෙන්නේ දැන් ඒක අපිට තියෙන්නේ දීලා දැන් අපිට තනියම ජීවත් වෙන්න බෑ ඒක ඉතින් විඳගෙන ඉන්නවා අපි තනිව ජීවත් වෙන්න බෑනේ ඉතින් අපි ඒක විඳගෙන ඉන්නවා දැන් අපිට තනිව ජීවත් වෙන්න බැරි වුණාට අපි නිකන් ඉන්නේ ලොක්කෝ වගේ අපිට මේ සත්තුන් වගේ ඉපදුන ගමන් තනියම කොහේ හරි දැම්මොත් ඉවරයි අපි යැපෙන්නේ කා අම්මගේ අතේ ඉල්ලලා තමයි පුංචි කාලේ තාත්තගේ අතේ ඉල්ලලා ඊට පස්සේ අයියාගේ අක්කගේ අතේ ඉල්ලලා නැන්දගේ මාමගේ ආච්චිගේ සීයාගේ එහෙම අතේ ඉල්ලලානේ අපි ඉතින් ඔක්කොම කරගන්නේ එහෙමනේ කරගන්නේ නේද එතකොට මේ එහෙම කරගන්න අපි ඇයි මෙච්චර මේ ලොකු මෙච්චර මේ පොරටෝක් දෙන්නේ මෙච්චර නිකන් මහාන්තත්තකමක් නේද දැන් හරක්කේ ඉස්සර අපි නිකන් මාර ලොක්කෝ වගේ ඉන්නේ නේද ඇයි උඹලා කවුද අපි නෙමෙයි නේද බල්ලෝ එහෙම ඉස්සර අපි නිකන් ලොක්කෝ වගේ හැසිරෙන්නේ ඌසෝ ඉස්සර මීයෝ ඉස්සර නේද රිලාව ඉස්සර අපි නිකන් ඉන්නේ මාර පණ්ඩිතයි නේද අපි එන ලොකුකම නේද අපි ඔළුව නේද අපිට අපි නිකන් එහෙම කරන්නේ නැද්ද පුතේ මට නම් එහෙම දැනෙනවා නිකන් අපි පණ්ඩිතයි වගේ නිකන් ඔය හරක් එහෙම දැක්කම හරක් විතරයි නිකන් අපි නෝන්ඩිට වගේ හරක් දිහාවල්ලා hina වෙනවා අපි නෝන්ඩිට වගේ ඌරු දිහාවල්ලා අපි නෝන්ඩිෂ වගේ කුකුළු දිහාවල්ලා අපි නෝන්ඩිට වගේ කපුටු දිහාවල්ලා අපි නෝන්ඩිට වගේ hina වෙනවා ඇයි උගලා කපුටුනේ ඉතින් අපි මිනිස්සු ඈ අපි මිනිස්සු කියලා වරනවා හැබැයි ඉතින් අපිට ඒගොල්ලන්ට වගේ තනියම ජීවත් වෙන්න බෑ කපුටුන්ට වගේ කියලා එන්න බෑ එහෙම බැරි නේද බෑ කරන්නත් බෑ දැන් අපිට ප්‍රශ්නත් වැඩි හැබැයි අපි හරි බලවත් අපිට වෙනස් කරන්න පුළුවන් පරිසරය වෙනස් කරන්න පුළුවන් අපිට ඕන දේට හැඩගැහෙන්න පුළුවන් නේද අපිට ඕන සීමා බන්ධන දාලා සත්තු එලවන්න පුළුවන් අපිට යම්තනක් ආක්‍රමණය කරන්න පුළුවන් ඔක්කොම පුළුවන් එහෙනම් අපිට මේ සියල්ල කරන්න දීලා තියෙන බලය මොකද්ද අපිට සල්ලි දෙනවද? සල්ලි වලින්ද මේක කරන්නේ? සල්ලි වලින්ද මේක කරන්නේ? නෑ. ඉඩකඩ? ඒත් නෑ. ඒත් නෑ. වාහන යාන වාහන නේද? මොනවා තිබ්බත් හරන්නේ පෙජරෝ, මොන්ටෙරෝ නේද? හෙලිකොප්ටර් තිබුණත් හරන්නේ අර ටොම් ක්‍රූස් වගේ මේ අභ්‍යවකාශයට ගියත් හරන්නේ කියන්නේ ඒත් බලයක් එන්නේ නේ. ඒ බලය එන්නේ සල්ලි වලින්වත්, ඉඩකඩම් වලින්වත්, ධාන වාහන වලින්වත් නෙවෙයි. බලය තියෙන්නේ සංනිවේදනය තුළ. මානවයා අනිකුත් සතුන්ට වඩා ඉහළින් ඉන්නේ වෙන මොකකින්වත් නෙවෙයි සංනිවේදනයේ. අපි අනිත් අය ඉස්සරහා ඔච්චර ප්‍රබල වෙන්නේ සංනිවේදනයේ. හැමෝම එහෙමයි. ඒ කියන්නේ sannivedanaya hara api balaye api 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 balawanta vela thiyenne puthe. Api hemoma ehemai. Dan mamat yam balayak mata thiyenawane dan ma oyala issara man lokka wage. Neida? Dan anitta issara naha namuth oy visi gana issara man tikak dan lokka wage inne pandita wage inne. Na pora vela inne man dan. Ehema ninne dan. Man pora wage inne dan oyala issara man ara weddek thamai kiyala inne. E mokak hindada? සංවේදනයේ හින්දා මම ඉගෙන ගත්තා මං උගන්වනවා
එහෙනම් මම පොර කළේ කවුද? සන්නිවේදනයේ. සන්නිවේදනයේ විෂය නෙවෙයි දැන් පොලිටිකල් කරන සර්ුත්, පොලිටිකල් කරන සර්ුත් පොර කළේ කවුද? සන්නිවේදනයේ. සිංහල කරන සර් පොර කළේ සන්නිවේදනයේ. ජනාධිපති පොර කළේ කවුද? කෝටාපේ රාජපක්ෂ මහත්තයා පොර කළේ කවුද? කවුද? අපිද? අපි තමයි. හැබැයි අපි ගහපු මෙන්න මේක. නේද? මොකද්ද? එපා කියලා ගැව්වේ. එනවනේ එයා තමයි තෝරගත්තේ. කතිර ගැව්වේ එපා කියලානේ. කතිර ගහන්න එපා කියලානේ. නේද? එතකොට දැන් කතිර ගහපුවාම ඒක ඒක තමයි බලය. අන්න අපි අපි ළඟ තිබුණු බලය දුන්න බලන්න කතිරට තියෙන බලය. ඈ? දැන් නඩු අහන්න යනකොට කොච්චර වැරදිකාරයෙක් වුණත් නිවැරදිකාරයෙක් වෙනවනේ. පොතේ නැත්තම්. ඈ පුතේ. පොතේ නීති පොතේ නැත්තම් වැරදිකාරයෝ නිවැරදිකාරයෝ වෙනවා නිවැරදිකාරයෝ වැරදිකාරයෝ වෙනවා. ඒතර බලය තියෙන්නේ නීතියේද බලය තියෙන්නේ සදාචාරයේද බලය තියෙන්නේ ඇත්තේද බලය තියෙන්නේ සන්නිවේදනයේ. මිනිස්සුන්ගේ හිත් හදන්න පුළුවන් පොතේ සන්නිවේදනයේ. මිනිස්සුන්ගේ හිත් හදන්න පුළුවන් සන්නිවේදනයේ. මිනිස්සුන්ගේ හිත් පල්ලෙහාටම දාන්න පුළුවන් සන්නිවේදනයට. දැන් අර මම කිව්වේ අපේ ටීචර් මාව ගොඩ දාපු විදිය. පොඩි දෙයක් කළේ. මම ලියපු කවිය වර්ණනා කළා විතරයි. එතනින් මම සම්පූර්ණයෙන් ගොඩ ගියා. මගේ ජීවිතේම ගොඩ ගියේ ගුරුවරයෙක් හින්දා. ඒ හේතුව මගේ ශේෂ්ත්‍රය, මගේ රැකියාව සියල්ලම මට හරි ගිය නිසා. ගුවන්විදුලි සංස්ථාවේ නිවේදකෙක් බවට පත් වුනේ නිසා. ඒ සියල්ලමට ලැබුණේ අර අතනින් තමයි. පොඩි දෙයක්. සන්නිවේදනයේ තියෙන බලය බලන්න. සන්නිවේදනයේ තියෙන බලය බලන්න. හ්ම්? ඉස්සර දෙවුණ බඩේකක් කොමට මතුරුන මන්ත්‍රේ මම ඔයාලට කියලා දුන්නා නේද ඒක? හ්ම්? බඩේකක් කොමට මතුරුනවා. මං කිව්ව නේද පොතේ කලින්? කිව්වද මන්ද? කිව්වනේ? නැද්ද? ඔව්. ඒ බඩේකක් කොමට මේ ඇත්තටම බඩේ එකක්ම හොඳ වෙන්නේ සුදු ලුණු වලටයි ගම්මිරිස් කුඩු වලටයි ලුණු කුඩු වලටයි. ඒක තමයි මතුර. හැබැයි එයාගේ හිත හදනවා හිත හදන බලයේ තියෙන්නේ අර ගාතාවේ. ඒකේ ඕනම කනකරන් ලේකරන් නැගෙන කරන් මෙකේ කරන් බත් අජීර්ණ බුලත් අජීර්ණ කිරිය අජීර්ණ මාංශ අජීර්ණ මංකර දේවතාවී දෙවිවරුන්ට වඩින ගමනේදී මංකර දේවතාවිට බඩේ එකක්මක් හටගත්තායි. ඕකත් මා අපූර්වක් දැයි කියා පත්තිනි දෙයියන්ගේ සමන්ගිරි පර්වතයට ගොස් සැලක රාඥාවෙන් අනුභවයේ අදත් මාගේ සලු පොටට තඩුත්තු තඩුත්තු වේස්වා පු බලන්න හිත හදන්න බලන්න සන්නිවේදනයේ තියෙන බලය පුතේ. ඒ හින්දා අපි කියනවා සන්නිවේදනය කියන්නේ බලයක් බලයක් නේද? දැන් මගෙන් එක මේ දරුවෙක් ඇහුවා මේ ගීතයක් විචාරය කරනකොට මේ අපිට දැන් අර ළමා ගීත වගේ ඒවා ගන්න ඕනේද කියලා. පුතේ දැන් අපි ළමයි නෙමෙයි ළමයි තමයි. නමුත් දැන් අපි වැඩිහිටියෝ. අපි උසස් පෙළ ලියන්නේ. ඔයාලා සිංහල කරනවා නම් සිංහල විචාර ලියන්න ඕනේ. එහෙනම් අපි වැඩිහිටියන්ගේ කියන වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න කියලා නෙවෙයි කියන්නේ. මේ කියන්නේ වැඩිහිටියන් කියන කියන්නේ ආදරය, ප්‍රේමය, විරහව, පෞල් ප්‍රශ්න ඒව සම්බන්ධ දැන් අවබෝධ කරගන්න ඕනේ. මොකද නැත්තම් උසස් පෙළ පාස් වෙන්න බෑ. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ නෙවෙයිනේ උසස්නේ. නමත් එහෙමනේ ඇඩ්වාන්ස්. ඇඩ්වාන්ස් නම් ඒව ගැන හිතන්න. ඒ ගීතවල ඒ අර්ථය හොයන්න ඕනේ. ඒ ගීතවල අර්ථය හොයන්න ඕනේ පුතේ. ඒ නිසා ඒ ගීතවල ඒ කාරණා පිළිබඳව, ඒ පෞල් ප්‍රශ්න පිළිබඳව, ඊළඟට සැමියා බිරිඳ අතර ගැටලු ඇති වෙන දේවල්, ඒ සම්බන්ධ sannivedanaye පිළිබඳ දැන් ඔයාලා හොයන්න ඕනේ, හිතන්න ඕනේ. එකෙන දැන් අපි ගමු ඔය දැන් චෝදනාවක් තේනවා පුතේ. මේ ආදරයේදී ආදරය ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්නේ පිරිමියාට විතරයි කියලා. එහෙම අර පුරුෂ මූලික සමාජයක පුරුෂයාට තමයි පුළුවන් කාන්තාවගෙන් ආදරය ඉල්ලන්න. ඒ කියන්නේ මම කැමති ගැහණු කෙනෙක්ගෙන් ආදරය ඉල්ලන්න පුළුවන්. එක පිරිමි ළමයි ගැහණු ළමයි 10කින් ඇහුවත් ඒ ගැහණු ළමයට පිරිමි ළමයට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවක්වත් එක ගෑනු ළමේ Taman කැමති පිරිමි ළමයි 10 දෙනෙක්ගෙන් යාළු වෙන්නේ නැවුවොත් ආනන්තරීය පාප කර්මයක් කරා වගේ ඒ ගෑනු දරුවට සමාජී ඉන්න වෙන්නේ නැහැ. එහෙම නෙවෙන්නේ.
එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි අපි අපි සමාජයේ පිළි අරගෙන තියෙන විදිය. එතකොට දැන් මේක ඇත්තද? නෑ, ඒ sannivedana බලය පිරිමියටද තියෙන්නේ? නෑ. අපි පෙරම්පුරලා හොයලා 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 තමයි අපි කියන්නේ පිරිමියා කාන්තාවක් හොයාගන්නේ. නමුත් කාන්තාවකට එක බැල්මකින් පිරිමියා වසන් කරගන්න පුළුවන්. එක බැල්මක් පුදුම බලයක් තියෙන කාන්තාවකනේ. ඒ සූසට මායම් කියන්නේ නේ. එතකොට සින්දුවකුත් තියෙන්නේ සූසට බරනින් සරසීලා නා කපනා වෙහි වෙතෙන වෙලේ විශාකා තුමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ නිසන්සලේ. දැන් ඒකේ සූසට බරණින් කියන්නේ ඒ සූසට මායම් තමයි. එතකොට සූසට මායම් කියන්නේ බලයක්. එහෙම තමයි කියන්නේ. බැල්ම කියන්නේ බලයක්. වචන කියන්නේ බලයක්. දැන් අම්මා කියනවා පුතේ අරක කන්න කියනවා කන්නෙම නැහැ. කෑම කන්න කියනවා කන්නෙම නැහැ. නේද? අම්මා කියනවා කන්න පුතේ බඩගින්නක්ද? ඒත් කන්නේ නැහැ. මං කන්නම් අම්මා. ඊට පස්සේ අනේ කන්නකො පුතේ මේක ඉවරයක් වෙන්න මට මේක බිගන්ඩික හොදලා තියන්න එපේ. ආ කන්නම් අම්මා ඉතින් බෙදලා අම්මා කන්නකො කියනවා. නේද? ඕක ඇහෙනවා කාටද? කාටද ඇහෙන්නේ? තාත්තට ඇහෙනවා. තාත්ත මොකද කරන්නේ? පුතා එච්චරයි කියන්නේ. දුවනෝ නේද කන්න? තාත්තා පුතා එච්චරයි කියන්නේ. අන්න කන්න යනවා. කොහොමද බලේ? එක්ක වචනයක බලේ කොහොමද? එහෙම දේවල් වෙලා නැහැ. වෙලා තිනානේ. ඒ කියන්නේ sannivedane බලයක් නේද පුතේ? වචන කියන්නේ බලයක් නේද? බැල්ම කියන්නේ බලයක් නේද? කඳුළු කියන්නේ බලයක්. අම්මා තාත්තා ඉල්ලනේම දුන්නේ නැති වුණ ගමන් අඬනවා අඬපු ගමන් දෙනවා. කඳුළු කියන්නේ බලයක්. එහෙනම් sannivedanaya කියන්නේ පැහැදිලිව බලයක්. මතක තියාගන්න අපි කතා කරන හැම වචනයක්ම බලන හැම බැල්මක්ම බලයක්. ඒ හින්දා අපි කියනවා sannivedanaya බලය වේ කියලා. sannivedanaya බලය වේ කියලා කියනවා. right? ඔය ටික අපි ලියාගෙන තව පොඩි කාරණයක් තියෙනවා විද්‍යාත්මක කාරණයක් ඒක අපි කතා කරමු. හරි නේද? ඔක අපි ලියාගමුකෝ. ලියාගන්න. මාතෘකාලි වලින් sannivedanaya බලය වේ කියලා. right. දැන් ලියාගන්න. sannivedanaya මානවයාට සබාදහම විසින් ලබා දුන් sannivedanaya මානවයාට සබාදහම විසින් ලබා දුන් ප්‍රබලතම බලය වේ ප්‍රබලතම බලය වේ. අනිකුත් සතුන් උපතේ සිට තනිව ජීවත් වීමේ වරම ලැබුවද මානවයාට වරම ලැබුවද මානවයාට එය ලැබුණේ නැත. මානවයාට එය ලැබුණේ නැත. මානවයාට එය ලැබුණේ නැත. නමුත් මානවයා සතු
මානවයා සතු මනස පදනම් කරගත් මනස පදනම් කරගත් මානවයා සතු මනස පදනම් කරගත් ශක්තිමත් සංනිවේදනය නිසා ශක්තිමත් සංනිවේදනය නිසා අනිකුත් සතුන් අතර අනිකුත් සතුන් අතර ප්‍රබලයෙක් බවට පත්විය ප්‍රබලයෙක් බවට පත්විය අනිකුත් සතුන් අතර ප්‍රබලයෙක් බවට පත්විය නිර්මාණශීලී හැකියාව නිර්මාණශීලී හැකියාව නිර්මාණශීලී හැකියාව මානවයාගේ විශේෂිත ලක්ෂණයකි මානවයාගේ විශේෂිත ලක්ෂණයකි මානවයාගේ විශේෂිත ලක්ෂණයකි right ඊළඟට පුතේ ඊළඟට මේ අපිට අපි ශක්තිමත් වෙන කාරණා කීපයක් තියෙනවා. දැන් මම ඇත්තටම ශක්තිමත් නෑ. එකක් නේ. මම ශක්තිමත් කියලා මට හිතෙන්නේ මට ඉතින් දැන් තනියම ඕඩ දැනග ගිහින් කතාවක් කරගන්න, තනියම මොන හරි දෙයක් කරගන්න බැරි වුණොත් ඔය නේද මුට්ටියක් කරගන්න හරි පුළුවන්. ඊළඟට කොහේ හරි කතා කරලා කාට හරි උගන්නලා පැහැදිලි කරලා දෙන්නත් මට යම් ශක්තියක් දැන් තියෙනවා. ඒතර මට සංනිවේදනය කියන විෂය ගැන කොහේ හරි පැහැදිලි කිරීමක් කරන්න, ඊළඟට ඕනනම් නිවේදකෙක් විදිහට කටයුතු කරන්න, ඕනනම් ලේකකෙක් විදිහට කටයුතු කරන්නත් මට දැන් පුළුවන්. මම දැන් එහෙම හිතන් ඉන්නවා. බැරුව ඇති නමුත් මම හිතන් ඉන්නවා පුළුවන් කියලා. එතකොට මට ඒ හිතන්න ශක්තිය ලැබුණේ මට හිතන්න ශක්තිය ලැබුණේ මම ජීවිත කාලයක් පුරා එකතු කරගත්තු මොකක් නිසාද? දැනුම නිසානේ. ඒ නිසා දැනුම මත තමයි මොකද්ද ගොඩ නැගෙන්නේ අපේ බලය ගොඩ නැගෙන්නේ. මොකක් මතද? දැනුම මත. මා සතු දැනුම වැඩි නම් මගේ බලය වැඩි වෙනවා. ඕන ශේෂ්ත්‍රයේ කියම තමයි. දැනුම වැඩි වෙන්න බලය වැඩි වෙනවා. දැන් ඔයාලා හොඳ දැනුවත් පුද්ගලයෝ විදිහට අලුතින්ම මීඩියා කරන මගේ දරුවෝ ටික අලුතින් ඉස්කෝලේට යනකොට අලුතින් පන්ති පටන් ගන්නකොට හරි බලවන්ත පිරිසක්. හරි ශක්තිමත් පිරිසක්. ඇයි? අපි දන්නවා දැන් පදනම දන්නවා සංනිවේදනේ. එතකොට පාසලේ ගුරුවරයා උගන්වනකොට අපිට ඉතාම හොඳින් තේරෙනවා. ඉතාම හොඳින් වැටහෙනවා. මොකද අපි දැන් දැනගෙන යන්නේ මේ. අපි ශක්තිමත් අපේ දැනුම තියෙනවා. ඒ දැනුමත් එක්ක අපි එතකොට අපි හරි බලවන්ත පිරිසක්. දැනුම තියෙනවා නම් බලවන්තයි. හැබැයි මේ දැනුම ලැබුණේ මෙන්න මේකේ. මොකෙන්ද? සංනිවේදනයෙන්. දැනුම ලැබුණේ මොකෙන්ද? සංනිවේදනයෙන්. එහෙනම් සංනිවේදනය මත දැනුම ගොඩ නැගෙනවා. ඒ දැනුම බලයක් බවට පත් වෙනවා. අන්න විද්‍යාත්මක බලය හැදෙන්නේ. මේ කියන්නේ සංනිවේදනයේ බලය වේ කියන එක විද්‍යාත්මකව හඳුන්වන්නේ සංනිවේදනය මගින් දැනුම ගොඩ නැගෙනවා. දැනුම බලය බවට පත් වෙනවා. ඕක තමයි පැහැදිලි කිරීම. හරිම පැහැදිලි කිරීම. හරි අලුත් ඡේදකින් ලියන්න සංනිවේදනය මගින්
දැනුම ගොඩ නැගේ සන්නිවේදනයේ මගින් දැනුම ගොඩ නැගේ එම දැනුම ගොඩ නැගෙන්නේ සන්නිවේදනයේ මගින් දැනුම ගොඩ නැගේ එම දැනුම ගොඩ නැගෙන්නේ එම දැනුම ගොඩ නැගෙන්නේ සන්නිවේදනයකින් දැනුම ගොඩ නැගේ එම දැනුම ගොඩ නැගෙන්නේ සන්නිවේදනය හරහා එම දැනුම ගොඩ නැගෙන්නේ සන්නිවේදනය හරහා ලැබෙන සන්නිවේදනය හරහා ලැබෙන තොරතුරු මගිනි තොරතුරු මගිනි තොරතුරු මගිනි සන්නිවේදනය හරහා ලැබෙන තොරතුරු මගිනි ඒ අනුව වෙන පාටකින් ලියන්න ඒ අනුව වෙන පාටකින් ලියන්න ඒ අනුව සන්නිවේදනය කම දැනුම හා තොරතුරු මත සන්නිවේදනය දැනුම හා තොරතුරු මත ගොඩ නැගෙන බලයේ පදනම සන්නිවේදනයයි බලයේ පදනම සන්නිවේදනය කියන්නේ දැනුම තොරතුරු සන්නිවේදනය මේ ඔක්කොම එකතු වෙලා ඒ ගොඩනැගෙන බලය කියලා අපි කියවනේ එහෙනම් ඒ ඔක්කොගේම පදනම වෙන්නේ සන්නිවේදනය කියන්නේ සන්නිවේදනයේ පදනමත් සන්නිවේදනය තොරතුරු වල පදනමත් සන්නිවේදනය දැනුමේ පදනමත් සන්නිවේදනය එහෙනම් බලයේ පදනම සන්නිවේදනය පැහැදිලිනේ නේද right දැන් පුතේ ඔය නායකයෝ ඉන්නවානේ නායකයෝනේ ඔය නායකත්වයේ ලැබෙන්නේ කොහොමද කෙනෙකුට? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නායකත්වයේ ලැබුණේ කොහොමද? අපි අර ගහපු කතරේ. සන්නිවේදනය. ගෝත්‍රික සමාජයේ ගෝත්‍රේ නායකත්වයේ ලැබුණේ කොහොමද? ඒත් සන්නිවේදනය. ඔහුගේ සන්නිවේදන හැකියාව මත තමයි පුතේ ගෝත්‍රික සමාජයේ නායකත්වයේ ලැබුණේ. ඒ නිසා ගෝත්‍රික සමාජයේ නායකත්වයේ ලැබෙන්නේ සන්නිවේදනයේ. සියල්ල වෙන්නේ සන්නිවේදනයේ නිසා. එහෙනම් sannivedanaya haraha තමයි නායකත්වයේ ලැබෙන්නේ. sannivedanaya haraha තමයි නායකත්වයට අදාළ කරන ඒ බලය උඩ ලැබෙන්නේ. දැන් මෙහෙම මම පොඩි ප්‍රශ්නයක් අහනවා. බස් එකක යනවා. දැන් බස් එක යනකොට හදිස්සියේ බස් එක කැඩෙනවා මඟ. බස් එක කැඩෙනවා. කැඩුනහම බස් එක කැඩුනහම කොන්දොස්තර මහත්තයා ටිකක් අපටි කොන්දොස්තර මහත්තයා කියනවා වැහැලා තල්ලුවක් දාන්න එන්න මේ පිරිමි කට්ටිය පොඩ්ඩක් එන්නකෝ පිරිමි කට්ටිය පොඩ්ඩ බහින්නකෝ අපි පොඩි තල්ලුවක් දාන්න කියලා අර පිටිපස්සේ ගිහින් බැහැලා ගිහින් කියනවා. ඇයි පුතේ පිරිමි කට්ටිය බහින්න කියන්නේ? ඇයි පිරිමි කට්ටිය බහින්න කියන්නේ? කවුරට කියන්නේ ඇයි පිරිමි කට්ටිය බහින්න කියන්නේ? බහින්න කට්ටිය කියන්නේ නැතුව ඇයි පිරිමි බහින්න කියන්නේ? සත්‍යයෙන් ශක්තිය වැඩි හින්ද නෑ පොද්දස්තර මහත්තයා ඊටදී කපටි ගෑනු කට්ටිය බහැලව කරගන්න බැරි වුණොත් යනවා. ඔව් නෑ ඒකත් නෙවෙයි. තව පොඩ්ඩක් හිතන්න. පොද්දස්තර මහත්තයා හරි කපටි. එයා දන්නවා සමහරවිට කතා කරනකොට නේද අර එහෙම කතා කරනකොට නිදිනේ. ඔව් නිදි. අර කවුරු හරි නැංගම් බබෙක් හම්බෙන්නේ ඉන්නේ කෙනෙක් නම් ගහම නිදාගන්නේ බස් එකේ උන්. අන්න ඒ වගේ. නේද? නේද? එයා ඉඳගත්ත ගමන් ආය හැරිනවා. ආය තව එක්කෙනෙක් ආව නිදි. අන්න එහෙම ඉන්නව නේද? ඒ ඉන්න පිරිමි ඉන්නව නේද? එහෙම ඉන්න පිරිමි. ඈ? ඒ පිරිමි ටිකත් බස්ස ගන්න පුළුවන් ඔය වචනේ කිව්වොත්. ඇයි ඒ? කොන්දොස්තර මහත්තයා කියන්නේ මොකද්ද?
පිරිමි කට්ටිය පොඩ්ඩක් බහින්නකෝ කියනවා. බැරි වෙලාවක්වත් කවුරු හරි නිදාගෙන හිටියොත් පිරිමි කෙනෙක් බහින් නැතුව පිටිපස්සට වෙලා අනිත් ඔක්කොමලා එයා දිහා බලනවා. ඇයි ඒ? ඇයි බලන්නේ? පිරිමි බහින්න කියලානේ කිව්වේ. එහෙනම් මෙයා පිරිමියෙක් නෙවෙයි වෙන්න ඇති කියලා ඔච්චමඩ වගේ බලනවා. කොහොමද ගොන්දොස්තර මහත්තයාගේ මොලේ? ඈ කොහොමද මොලේ නේ? හරි දැන් කමන්නේ ඔහු කියමුකෝ ඒ නායකයාගේ හැටි. ඒ නායකයා සන්නිවේදනය කරපු හැටි. ඊට පස්සේ ගොන්දොස්තර මහත්තයා තල්ලු කරන්නේ බස් එක. අර පිටිපස්සෙන් ඉන්න කට්ටිය දැන් තල්ලු කරනවා. දැන් ඔන්න සීමියමොයි සයිමමොයි අප්පුආමි සිල්වයි ඔක්කොම ඉන්නවා. දැන් ඔක්කොම හරි ගියා තල්ලු කරනවා. යනවද බස් එක? දහ දෙනාම තල්ලු කරනවා. බස් එක යනවද? යනවද බස් එක? යන්නේ නැහැ. යන්නේ නැහැ. දන්නවද? ඔතන මේ මේ එක්කෙනෙක් ඉන්නවා. පොර මොකද කරන්නේ? බලනවා මේක හරියන්නේ නැහැ. මේ මේ ඕම් බෑ ඕම් බෑ. හරි මේ හරි අල්ලන්න අල්ලන්න. එකයි එකයි දෙකයි තුනයි හරි කියලා අල්ලනවා. දැන් මොකද වෙන්නේ? අන්න බස් එක යනවා. දැන් බලන්න පුතේ මේ අහඹු කණ්ඩායමක්නේ. කලින් සැලසුම් කරගෙන ආවේ නෑනේ මේ බස් එක ගන්නවා තල්ලු කරන්න ඕනේ කියලා. එහෙම අපි සැලසුම් කරගෙන ආවෙත් නෑ. එහෙම සැලසුම් කරගෙන ආවෙත් නැතුව අහඹු ලෙස එකතු වෙලා එතන නායකයෙක්පත් උනානේ. මේ මේ මේම කරනකොට නායකයෙක්පත් උනානේ. එයා නායකෙක් නෙවෙයිද? එයා නායකෙක් නෙවෙයිද? නැද්ද? නායකෙක් තමයි. එයා නායකෙක් තමයි. එයා නායකයා බවට පත් උනේ මොකක් හින්දාද? එයා කරපු ප්‍රකාශයෙන්. එයා අර කියපු එකයි දෙකයි තුනයි හරි අල්ලමු කියන එකේ බලන්න. ඒ වචන ටිකට නායකෙක්පත් කළා. එයා නායකයා බවට ඉබේටමපත් වුණා. ඕක තමයි කියන්නේ. නායකෙක්පත් වෙන්නේ සන්නිවේදනය හරහා. නායකයෙකුට බලය ලැබෙන්නේ සන්නිවේදනය හරහා. දැන් තේරෙනව නේද කතන්දරේ? හරි. එහෙනම් ඒකත් අපි ලියාගමු. අලුත් ඡේදකෙල් ලියන්න පුතේ. අලුත් ඡේදකෙල් ලියන්න. බලය සහ නායකත්වය අතර අවියෝජනීය සබඳතාවයක් ඇත. අවියෝජනීය සබඳතාවයක් ඇත. බලය සහ නායකත්වය අතර අවියෝජනීය කියන්නේ බෙදා වෙන් කරන්න බැරි, වෙන් කරන්න බැරි සබඳතාවක් තියෙනවා මේ දෙක අතර. බලය සහ නායකත්වය අතර අවියෝජනීය සබඳතාවයක් ඇත. නායකයාට අවශ්‍ය බලය නායකයාට අවශ්‍ය බලය නායකයා නැත්නම් අනිත් අය අනුගාමිකයෝ. දැන් ගෝඨාභය රාජපක්ෂ නායකයා, අපි ඔක්කොම අනුගාමිකයෝ. එහෙමනේ නේද? අනුගාමිකයින් විසින් නායකයාට අවශ්‍ය බලය අනුගාමිකයින් විසින් ලබා දෙන්නේ සන්නිවේදනය මගිනි. නායකයෙක් හොඳ සන්නිවේදකයෙක් විය යුතුය.
ආගමික අධ්‍යාපනික ආගමික අධ්‍යාපනික දේශපාලනික වාණිජ ක්‍රීඩා ආදී ඕනෑම ක්ෂේත්‍රයක නායකයා හොඳ සන්නිවේදකයෙක් විය යුතුය දැන් ලෝකෙ හොඳම සන්නිවේදකයෝ නබිතුමා, ජේසුස් වහන්සේ, බුදුන් වහන්සේ, සායි බාබතුමා, ඒගොල්ලෝ හොඳ සන්නිවේදකයෝ, ආගමික නායකයෝ. දැන් ඊයේ මැච් එක බැලුවා නම් පුතේ, අතේ තිබුණු මැච් එක ඉන්දියාවට දුන්නනේ. අපේ වචනින් කිව්වොත් ඒ නායකයාට ඒ වෙලාව තේරුම් ගන්න තරම් සන්නිවේදන හැකියාවක් තිබුණේ නැහැ. කසුන් රාජිතට බෝල් ඕවර දෙන්න එපා, ලක්ෂාන්සන ගන්න දෙන්න එපා. මේ පොඩි ළමයෙකුට තේරුණා, ගහගෙන යනවා. දසුන්ශානක ඕවර 3ක් දාලා ලකුණු 10යි 1 විකට් එකයි. හැබැයි දසුන්ශානකට දුන්නේ එයා බෝල් කරන්නේ එයයි වුණා. එයාට අර සන්නිවේදන ශක්තිය තිබුණේ නැහැ නායකයෙක් විදියට. මැච් එක පැරදුනේ නිසා. බලන්නකෝ නායකත්වයකට සන්නිවේදන ශක්තිය අත්‍යවශ්‍යයි නේද? ඒ අනුව පුතේ අපිට තේරෙනවා මේකේ හැම සන්නිවේදන වර්ගයක්ම බලය උත්පාදනය කරන්න ඕන කරනවා. හැම සන්නිවේදනයක් කොහේ සන්නිවේදනය කළත් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය ඇතුලේ තමන් එක්ක තර්කානුකූලව බලය මේ නිර්මාණය කරගන්නවා. පුද්ගලාන්තර සන්නිවේදනයේ දෙන්න අතර කතා කරලා බලය වැඩි කරගන්නවා. සමූහ සන්නිවේදනයේ සමූහයක් එකට කතා කරලා බලය වැඩි කරගන්නවා. ඊළඟට මහජන සන්නිවේදනය කියන පිරිසක් එකතු වෙලා රැස්වීමක් වගේ තිබ්බහම ඒ රැස්වීමට එන අයගේ ඒ අයගේ කැමැත්ත අර කතිකයට එනවා, බලය වැඩි වෙනවා, ජනප්‍රියත්වය වැඩි වෙනවා, ප්‍රතිරූපය පුළුල් වෙනවා සමාජය තුළ. සන්නිවේදනය කරන්න ජනප්‍රිය වෙනවා, ජනප්‍රිය වුණාම ඔහුට තියෙන බලය වැඩි වෙනවා. ඒ නිසා බලය ලැබෙන්නේ මොන ආකාරයෙන් වුණත් ඒ ලැබෙන්නේ පුතේ සන්නිවේදනයේ පදනම් කරගෙන. බලය ලැබෙන්නේ මොන ආකාරයෙන් වුණත් ඒ ලැබෙන්නේ සන්නිවේදනයේ පදනම් කරගෙන. ටයිප් ලියා ගන්න, අලුත් ඡේදකින් ලියන්න, ඒකටම අලුත් ඡේදකින් ලියන්න. අප කෙසේ සන්නිවේදනය කළත් එම සන්නිවේදනය යම් බලයක් උත්පාදනය කරයි. බලයක් උත්පාදනය කරයි. තමන් සමග සන්නිවේදනය කිරීමේදී තමන් සමග සන්නිවේදනය කිරීමේදී තාර්කික චින්තනය කියන තර්ක කිරීමේ සිතුවිලි, තාර්කික චින්තනය වර්ධනය කර ගැනීමත් පුද්ගලාන්තර
තමා කණ්ඩායම් පුද්ගලාන්තර තමා කණ්ඩායම් ආදී සන්නිවේදන අවස්ථාවන් හිදී ආදී සන්නිවේදන අවස්ථාවන් හිදී අන් අය සමග සම්බන්ධතා දියුණු කර ගැනීමටත් අන් අය සමග සම්බන්ධතා දියුණු කර ගැනීමටත් සන්නිවේදනය අන් අය සමග සම්බන්ධතා දියුණු කර ගැනීමටත් සන්නිවේදනය ඉවහල් වේ එනම් සන්නිවේදනය මගින් ප්‍රසිද්ධිය තමා ජනප්‍රියත්වය සහ ප්‍රතිරූප ගොඩනැගීමත් සිදුවේ සිදුවේ ඒවා සියල්ල ඍජු හා වක්‍ර ලෙස ඒවා සියල්ල ඍජු හා වක්‍ර ලෙස බලය නිර්මාණය කිරීමට උපකාර වේ. හරි, දැන් ලියන්න පුතේ 2-3 මාතෘකාව ලියා ගන්න. සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග 2-3 සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග. හරි, කවුරු හරි පුතේ මේ යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් කියලා බලන්න ඉන්නවා නම් එන්න බලාගෙන පන්ති. මේ මාසේ තව එක දවසයිනේ අපිට එන්නේ. එතකොට ඒ දවස් අපිට ෆ්‍රී දෙන්න පුළුවන් ඕනනම්. එතකොට කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට පණිවිඩේ දෙන්න අපිත් බලන්න කියලා දවසක්. හරි, එහෙනම් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. පරිස්සම් වෙලා ඉන්න කොරෝනා වලින් නේද, සතුටින් ඉන්න සහ විඳින්න, ගී විඳින්න, ඉවත් කරන්න, සමාජෙත් විඳින්න, ජීවිතෙත් විඳින්න. හැබැයි අම්මා තාත්තගේ බලාපොරොත්තු එක තියාගන්න නේද, ඒගොල්ලගේ බලාපොරොත්තු, අපි බලාපොරොත්තු ඔක්කොම. හැමෝටම ආයුබෝවන්, සුබ දවසක්, සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර්.